හෙළේ මහා සංස්කෘතික මංගල්‍යය. සිරි සුබ නැකතින් සමරා බඩල්ලා ගනුදෙනු කොට සතුට සිතින් පසුවන ඔබ හැම දෙනාටම නමෝ විත්තින් නැවතව ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ලැබුව අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. තේජානි සුබ අලුත් අවුරුද්දක්. ඉතින් දිනේෂ් අර කිව්වනේ ඔබ මේ මංගල්‍යයක් කියලානේ. සාමාන්‍යයෙන් අපි ඕනම සුබ කටයුත්තකදී කිරිතුරුම් මංගල්‍යයක් කරනවානේ. අපි ප්‍රාර්ථනා කරන්නේත් එහෙමනේ. ඔව් ඒකනේ. අනිත් එක තමයි සාමාන්‍යයෙන් මේ කාලේ කියන්නේ ඕනතරම් තරහ මරහ ඔය පොඩි පොඩි අමනාපකම් එහෙම මෙහෙම තියෙනවනේ. ඒව ඔක්කොම විසඳගෙන ටිකක් ගෙවල් වලට ගිහිල්ලා කතා කරලා ඔය ඔක්කොම තව ටිකක් රහ වැඩි වෙන දෙයක් දුන්නොත් ඔය රහ එකමුතුකම තව ටිකක් වැඩි වෙනව නේද? අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. එහෙනම් අපි හැම දෙයක් දෙමු. බොහොම කැමැත්තෙන් බාර ගන්න. එහෙනම් කිරි උතුරලා අපි සුබ මොහොතින් වැඩ අනුභව වගේම කිරි උතුරන්නා වගේ කිරිසාරයි සරුසාරයි කියලා අපි රත්ති එක්ක අද මේ අවුරුදු පැදුර ආරම්භ කරන්න හදන්නේ. ඔව්. රූපහානි අලුත් අවුරුදු පැදුර රත්ති සමග ගත කරන්න ආපු මේ ප්‍රවීණ නවීන කලාකරු හැම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි කොයි පැත්තෙන්ද පටන් ගන්න? හොඳයි එහෙනම් මම වම් පැත්ත කෙළවරෙන් පටන් ගන්නවා. ලංකාවේ ඔබ බොහොම ආදරය කරන ප්‍රවීණ රංගන වේදිකාවක්, හරි නිස්කලංක රංගන චාරිකාවක නියැලෙන කෙනෙක්. ආනන්දත කරල ආයිබන් කියලා පිළිගන්නවා. ආයිබන් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැම දිනකටම. එසේම වේවා, එසේම වේවා. එතකොට ඊට යාබදව. මේ පැත්තට ආවම කොහොමද නිකන් රත්තරම් පාටින් ඉන්නේ. බබලෙනවා. නිල්මිණි කෝට්ටේගොඩ අපේ ප්‍රවීණ ආදරණීය රංගන ශිල්පිනිය. නිල්මිණක කොච්චර කල්ද මේ ශේෂ්ත්‍රයේ? අවුරුදු 35ක් විතර වෙනවා. වයස අවුරුදු 32ක් විතර ඇති දාම. මං ඉතින් ඊට වැඩි බාබ මේ වයස අඩු වෙන. දෙමු අපි. අපි එහෙම ඉතින්. උපදෙන්න කලින්. රංගපාන කලින් ඉපදුනේ. සුබලු තරුද්ද කයිබන් කියලා පිළිගන්න ඕම. අවුරුද්දක් මේ අපේ සිලෝම දෙලාටත් ප්‍රාර්ථනා කරන බලන් ඉන්න ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා පැතුම් ඉෂ්ට සිද්ධ වෙන. ඔබ ආදරණීය පැතුමක් ළඟට එනකොට තවත් මුතුන් දත් දෙපලක් තියෙනවා. රත්තරම් පව කරගෙන එනකොට ඊට පස්සේ මුතු හම්බු වෙනවා. මේ මුතුගේ නම හරි ලස්සනයි. ඒ කියන්නේ අපි හැමදාම අහන නම නෙමෙයි, ඉතුරු කෑල්ල. මුතුගේ අමුතු නමකුත් තියෙනවා. ඒකනේ. මොකද මුතු? කියවද මුතු තරංගා ශ්‍රී නිලුපුලි. ශ්‍රී නිලුපුලි. ශ්‍රී නිලුපුලි. ශ්‍රී නිලුපුලි. ශ්‍රී කියන්නේ අපි කියන්නේ සාමාන්‍යයෙන් ජය ශ්‍රී කියලානේ කියන්නේ. නේ? පොඩි එහෙම විහිදෙනවා. ඒත් එක්කම වෙසක් සිරියෙන් නැළදෙනකොට ලංකාවේ කලාවේ හරි අපූර්ව අපිට දැනෙන තැන්ම වඩාත් හොඳින් අපිට අරගෙන ආපු ෂොක් බෙග් අදත් ඉන්න අපේ කතා බහේ ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි ගිය අවුරුද්දත් මේ වගේ ලස්සනට ගත කළා. අවුරුදු කියනකොට ඉතින් බෙග් කියන නම ඒත් එක්කම ළඟින් ගෑවිලා තියෙනවා. කෝල් නාදයත් එක්ක එනවා. බෙග් මාස්ටර් කියලා කියන්නේ. බෙග් මාස්ටර්. බෙග් මාස්ටර්. අවුරුදු මාස, වසක් මාස, බෙග් මාස. බෙග් මාස්ටර්. බක් මාස්ටර්. බෙග් මාස්ටර්. ගණන පිටවල සිද්දේ නේ. මේ පැත්තට යමු. මම යගේ නම දෙන්න කියන්න ඕනේද? අභ්‍යාස කරලා පාසල් කාලේ දන්නෙත් එහෙම තමයි සංගීත කාමරේ කොවිලා ඩක්ටර් ඩඩන් තමයි හිටියේ. ඒ ඔක්ටපැඩ් බ්‍රෝ. ඉවරයිනේ. ඉවරයි. කොහොමද සැලකුවේ නෑනේ තෝරේ. ස්පෙෂල් දැන් තේරෙනවනේ මේ ස්පෙෂල්මනෝ කියලා. ඉන්නේ. ඒ තමයි ස්පෙෂල්ම. ස්පෙෂල් ඇවිල්ලා. අඩු වෙලා හිටිය අපිට ස්පෙෂල් ඇවිල්ලා. දඩඩක් කිව්ව ඔබ. ඔක්ටපැඩ් බ්‍රෝ. තේරෙනවා මම. එතකොට ඉතින් එහා පැත්තේ ඔව් ඊළඟ දින්නේ තරු පන්තියේ දෙන්නේ තරු පන්තියේ දෙන්නේ තරු දර්ශනියත් එක්ක දිස්නියත් එක්කම බිහිවුණු උදේෂින්දුල අයබෝන් කියලා පිළිගන්නවා අයබෝන් සුබලු මේ අවුරුද්දක් ගෙවුණ දෙවන දෙකේ කතාවේ නේද යෝ අපි මේ විදිහටම ගිය අවුරුද්දෙත් එකතු වුණා මෙරසලනත් එක්ක හරි සතුටුයි හැමෝටම ඒ සරම නෑ සරම වෙනස් තමයි ෂෙන්ටර් ඒක සරම කොහෙද දන්නේ ඒක කොහෙද දන්නේ මේ හැමෝටම සුබලුත් අවුරුද්දක් වේවා
සරම් මතක් ගොඩක් අය සරම් මතක් වෙනවා මේ සරම නැති හින්දා අපේලේ සරම මතකගෙන යන අවුරුදු කිව්වා ඒ කොළඹ නාමයේ කොළඹ නාමයේ කොළඹ එයා කොළඹනේ නියෝජනය කරන්නේ ඒකයි උඩ ඉන්දියාව යට යට යුරෝපේ සරමනේ රයිට් ගොඩක් දේවල් අලුත් වෙනවා ගොඩක් දේවල් වෙනස් වෙනවා මේ දේවල් එක්ක අත්වල බැඳගෙන තමයි සංස්කෘතිය ඉස්සරහට ගමන් කරන්නේ අයෝමි වමත කරන්න බෑනේ අපිට රණවීර රියල් ස්ටාර් කිව්වම ඉතින් අපේ තරුව තමයි අයෝමි අයිබෝන් අයිබෝන් ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් එහෙම වේවා බලන් ඉන හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා අපිට අමතක නෑ අමිල අයෝමිලා නියෝජනය කරපු කුලකේ પરම්පරාව ඒ කරපු අප්‍රත්‍යත ධෛර්යය කැපකිරීම නිසා තමයි අපි මෙහෙම බොහොම නිදහසේ අතපය දිගේ හැරලා අර හිතේ මොනවත් නැතුව සතුටින් hina වෙලා අපි ඒ කාලේ hina වුණා නෙමෙයි සමාලන්නියන් hina වැඳගෙන වගේ හිටියේ මොකද ඇත්තටම hina වෙන්න පුළුවන් රටක් හදලා දුන්නු પરම්පරාව නියෝජනය කරන්නේ ඒ හින්දා මේ මොහොතේදීත් ඒ අයව අපිට අමතක නැහැ කියන එක මතක් කරලා දෙන්න අපි ඒ හින්දායි අයෝමිටත් ආරාධනා කළේ එහෙනම් හිතුවට රණ කරන ආරම්භයේ කල් ගියා වැඩි වගේ නේද වැඩිද එහෙනම් සින්දුවක් අහලෙමු සින්දුව කිමු වැඩි පටන් ගමු මේක පැදුරු සාජ්ජයන්නේ පැදුරේ ඉතින් විදියෝක තමයි නේ කලාලේ විදියෝක තමයි නේ අනිවාර්යයි කයිවාරුවයි ගීතේ ගීතේ හයියි ගීතේ කවුද මුලින්ම එන්නේ මුතුට
ඇහනකොටම දිනේෂ් මොකද මතක් වෙන්නේ? වැඩිපුර නේ කිව්වා. පොල් මල හිල් මලක් කියනවනේ. ගහන ගවලුවට ගහන. නෑ ආතුරයට ගහන්නේ කියන තමයි. අර රබාන මතක් වෙන්නේ? අනිත් එක තමයි මේ හිරමනේ අඬනවා කියවනේ. මේ කාලේ වැඩිපුරම පාවිච්චි වෙන දෙකක් තමයි හිරමනේ රබානයි. දැන් වැඩ වැඩි කියලා හිරමනේ අඬනවා මේ දවස්වල. ඒක තමයි නාඩේ ඉන්නේ කියලා වැඩ පටන් ගත්තේ. දැන් අර මේ ඕකේ පේෂලට ඇහුණු කියලා මොකක්ද දන්නවද? මොකද පේෂල විශේෂයෙන් ඇවිත් කියලා? දත් නැද පල්ලා කියලා කිව්වා. මම මේ මොකක් කාටද කිව්වේ? එයා අවුරුදු කාලෙටවත් දත් ටික මෙතන ලෑස්ති වෙන්න කියලා කියන්නේ. අපිට කියන්නේ අර අවුරුදු දෙනකන් අපි දතකට මැදගෙන කොහොමද බලාගෙන ඉන්නේ නේ? ඔයා දතකට මැදගෙන බලන් ඉන්නේ මම දන්නවා රත්ති කිරි එකක් වෙනකන්. වෙනමකුත් නෙමෙයි. තව දෙයක් තියෙනවා කියන්න. ඒක තව සුට්ටකින් කියන්න. ගීතයක් අහලා ඉන්නවා තව පොඩ්ඩක් කතා කරන්න. කට්ටිය කතා කරමු අපි කවුරුද මේ අපේ ගෙදරට ආවම ආපු කට්ටියත් එක්ක පොඩ්ඩක් සතුට සිතින් කතා බහ කරන්න ඕනේ. අර දැන් කොහොමද ඉතින් ලැබුව අලුත් අවුරුද්ද? ඇත්තටම හොඳයි. ඉතින් මේ මෙහෙම චාරිත්‍ර වාරිත්‍ර එක්ක යම් යම් උත්සව මේ දේවල් තියෙන්න ඕන අපේ සමාජයේ ක්‍රමවත් විදිහට ගත කරන්නේ. ඇත්තටම අවුරුද්දෙන් වටිනා කාරණා ගොඩාක් ඉෂ්ට වෙනවානේ. සහයෝගීතාවය, අන්‍යෝන්‍ය සුහදතාවය, අසල්වාසීන් එක්ක තියෙන හිතවත්කම, ඥාතින් එක්ක හිතවත්කම වර්ධනය වෙන ඒවා නොයෙක් චාරිත්‍ර වාරිත්‍ර තුළ ගොඩාක් දේවල් තියෙනවා. ඒක වෙලාවට අපි වැඩ කරන්න පුරුදු වෙන ඒවා. ඉතින් මේ වගේ අවුරුද්දක් ඇත්තටම මම හිතන්නේ රටට ජාතියකට වටිනවා. මේ 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 වතාවේ හරි විශේෂයිනේ. මේ වතාව අපිට නැකත් සීට්ටුව එදී තිබුණේ බොහෝ දේවල්. මහා රාත්‍රියේදී එළි වෙන පාන්දර ජාමේ දැන් ඒ ඒ ඇහැරිච්ච ගමන් තමයි බොහෝ දෙනෙක් තාමත් ඉන්නේ. එහෙමම මොකද දවස ගත කරමින් ඉන්නේ. සෙට් එක ගාගත්ත විදිය කොහොමද? ඒවත් බරුනේ. ඒවත් ඒවත් හරි නැකතට සිද්ධ වුණා. හරියට. ඒක තමයි. කතා ගහ ගන්නවා, මරා ගන්නවා, ඊට පස්සේ තමයි අන්තිමේදී කියලා වැඩ කරන්නේ. ඒක දැනකට එනවා නැද්ද ඇයි? ඒකට නිකන් තරගයක් තිබ්බා වගේ. දැන් දැන් ඉෂාක් අයියලත් මේ දවස් දැන් කාලේ ගත කරේ පෞගි දවස්වල එහෙමනේ. සියලු දෙනාම උදේට ආහාර අතහැරිය ඕගොල්ලන්ගේ උපවාස කාල සමය හමාර කරන්න කලින් ආහාර අතහැරියේ එකම වෙලාවකදී ආපහු ආහාර අනුභවය ඒගොල්ලෝ හවස වරුවේ පටන් ගත්තේ එකම වෙලාවකදී. අපි දෙගොල්ලෝ හරි මේ 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 සංස්කෘතිය දෙක ඉතාමත්ම ළඟින් දිව්‍යන කාර්තුවක් බවට පත් වුණා මේ ගෙවිච්ච කාලේ. කොහොමද උපවාස කාල සමය හමාර කළා ඔගොල්ලොත් මේ අලුත් මේ උත්සව සැමරුවානේ? ඔව්. ඉතින් සැමරුවලා කියන්නේ මේකයි අපි අපි උපවාස කරගෙන ආවිලා මාසයක් තිස්සේ ඉඳලා අපි කණ්ඩ බොණ්ඩ පටන් ගන්න ඒ මාසයක්ම අපි උපවාස ඉන්නේ සා. ඊට පස්සේ ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ සිංහල අවුරුදු කොයි වෙලාවද එන්නේ කියලා. ඒ කැවුම් කොකිස් එහෙම කණ්ඩ ඔය ඉතින් පොඩි කාලේ ඉඳලා හැමදාම මම කියන එකක් තමයි. පොඩි කාලේ ඉඳලා මම හරි ආස වෙච්ච කෑම තාත්තා ඉන්න නිසා අපිට ගොඩක් ලැබෙන ඒ දෙමළොට පැත්තම පේශලා ගෙදර ඉඳලා අපිට එනවා. අපිත් පේශලට බුරියානි එකක් ගෙන දෙනවා. මෙහෙම අපි සම්බන්ධතාව තිබේ. ඉතින් හරි සන්තෝෂ හරි දැන් මේක අපි කියන්නේ මේ ලංකාව විතරයි මේක තියෙන්නේ. ලංකාව විතර මේ ඔක්කොම පවතින්නේ. සාමාන්‍ය උත්සව බැලුවම දැන් වෙසක් කියලා කිව්වම ලංකාව විතරයි. පොසොන් කිව්වම ලංකාව විතරයි. ඉතින් මේක මේ දේ බලනකොට අපිට තේරෙන්නේ මොකද්ද මේ රටේ ඒ සීලාචාරකම ඒ ගෙනාපු දේවල් තව රැකගෙන යනවා කියලා තමයි අපි හිතන්නේ. ඉතින් ඒකේ අපි සම්බන්ධ වෙනා කියලා කියන්නේ තාත්තා සම්බන්ධ වෙන කාලයක්ද මම සම්බන්ධ වෙනා කියලා කියන්නේ ඒක ලොකු සන්තෝෂයක ආඩම්බර කියලා කියන්නත් පුළුවන්. ඉතින් මම ආඩම්බර වෙන්නේ මම සන්තෝෂයි කියලා මම කියනවා. ඒ දේවල් තවත් පවත්වාගෙන යන එක. ඉතින් රටේ ප්‍රශ්නවල ගොඩක් තියෙනවා. අපිට කන්න බොන්න නැති වෙනවා, බඩුමිල වැඩි වෙනවා. අපිත් අවුරුදු කාලෙට බඩුමිල ඔක්කොම වැඩි. ඉතින් ඒක වෙනම කතාවක්. ඉතින් කරනවානේ කොහොම හරි. ඒක හැම ගේකම කරනවා. ගෙවල්වල සිංහල අලුත් අවුරුද්දට ඔක්කොම කැවිලි ආරම්භය අපේ අම්මලා හදලා තියෙන මුස්ලිම් ගෙවල් වලට අපේ යවනවා. එතකොට ඊද් අපි මම අපිට අර පුරුදු ඉන්දියාවේ ඉන්නේ ඊද් කියලා. මේ ඊද් දවසට අපේ ගෙදරට එනවා සෑහෙන කෑම ගොඩක්. එතකොට සවාන් එනවා, වටලප්පන් වෙනම එනවා, ඔක්කොම ටික එනවා. ඉතින් අපි අර එහෙම තියනවා. දැන් ඔන්න මේක විශාක්තයි මම ඉන්දියාවේ ඉඳද්දි මම හිටියේ උස්තාද්ගේ ගෙදරනේ.
එතකොට ඒ ඔය ඊඩ් කාලට අපි රෝසා කියලා කියන්නේ මම ඒ මාසෙම නෝම්බි අල්ලන රෝසා කියන්නේ නෝම්බි ඔ උදේ කාලා ඊටසේ ඔයා ඔයගොල්ලෝ කිව්වට විශ්වාස කරන්නේ නැහැ රෝසා අරින්නේ අපි ගෙදරම නෙමෙයි සමහරට පල්ලියට ගිහින් මම උස්තාද්ලත් එක්ක ගිහලා නමාස් කියලා ඔක්කොම කරලා තමයි රෝසා ඇරලා ඉන්නේ උස්තාද්ද එක්ක දැන් මේ වතාවේ මේ මේ යෙදිච්ච විදිය අයලග පවාස සමය හමාර කරලා දෙසැම්බරුම් ඇවිල්ලා දවස් දෙක තුනයි සිංගල් අලුත් අවුරුද්ද. ඔව් ඒතකොට ඔක්කොම එකට සමරනවානේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා නිකමට හරි උපවාස කාල සමය අවුරුද්ද මේ දිනුනගේම දැන් පේසලුන්නත් දැන් උපවාසයේ ඉන්නකොට කැමඩියක් කන්න හිතෙන්නේ නැති බවක් එන්න පුළුවන් නේ. නමුත් බාන මේ වතාවේ ගැළපිලා හරි ලස්සනට. ගානට කැම ටිකන් ටික මාරු කරගන්න වැඩේ වුණා නේ. ඔව් වැඩේ ටික හරි ලස්සනට මේ සංස්කෘතියෙන් බෙදා හදා ගන්න හරි ලස්සන පොටක් හදලා දුන්නා. හරි ලස්සන කතාවක් කිව්වා ශකය මේ තාත්තගෙන් පස්සේ දැන් මම ඉන්න කිව්වනේ. අවුරුද්ද කියන්නේ ඒක තමයි. සංස්කෘතිය කාලෙන් කාලෙට තාරුණ්‍යයට අනාගතයට පවරා දීමක් නෙවෙන්නේ. ඉතින් මේ ඒක තමයි මේ සිද්ධ වෙන්නේ. හරි. මේ සියලු පරණ කතා මතකේ තියාගන්න ඕනේ. හැබැයි අමතක කරන්න ඕනේ පරණ කතා ටිකක් තියෙනවා අපි අතර. ඒ ටික අමතක කරලා ලස්සන කාලය ගත වෙන වෙලාවේ ඉසකට දැන් තියෙන්නේ මේ නදන්න වලකට තමයි කියලා. මේ පොඩ එන්නේ මේ පොඩට තමයි කියලා. ජාතික දිනුන පත. හා එකම වෙනනම් අපි. අපි සියල්ලම එකව වෙන්න පුළුවන් මේ ගීත වලට පසුබිම ඉඳගෙන පුළු පුළුවන් හැටියට. Oh, but
දිනේෂ් අමතක කරලමු පැරණි කතා කියලා කිව්වනේ. දිනේෂ් උතිසර කිව්වනේ අමතක කරලමු කියලා කිව්වට සමහර වෙලාවට අමතක කරන්න බෑ කියලා. ඔව්. මේ ගීතර කොච්චර කල් ඇද්ද? මතකද ශක්කයි? දනුමේ හැටියට මතකද? දනුමේ හැටියට කොච්චර කල් ඇද්ද? අවුරුදු 70ක් විතර. ආ. ඒ කියන්නේ තාම අපි එක් වෙලා ජාතිය ගොඩනගමු කියනවනේ. දිනුන පත. කොච්චර දැන් අවුරුදු 60 70කට කලින් සින්දුවක් කියලා කිව්වම. නමුත් මේ ගීත ඇයිති මාර ගැම්මක් සහ මේ මෙලඩි පවර් එකයි වචනයි ඒ වගේ තියෙන මේ දේවල් ඇත්තම ඇඟට දැනෙනවානේ. මුතු සෑහෙන ඉතලා හදපු සින්දුවක් අල්ලගෙන හිටියේ. කොච්චර පවර්ද කිව්ව. ආවේසේ ආවේසේ එන්න ආවේ. දැන් උතන වෙලා තියෙන මෙහෙමනේ දැන් බිග් මාස්ටර්ගේ තරුණ කාලේ එතකොට ඒ කාලේ හිටපු සංගීතඥයෝ මේ රටේ තියෙන කෘෂිකර්මය එතකොට කර්මාන්ත රට දියුණු කරන ඒවා හරි පොසිටිව් පැත්තේදී ගීත ලිව්වා ගායනා කරා. දැන් අපි අද වෙනකොට අපිට වෙලා තියෙන අපි ලව් විතරමනේ. ඒකත් කුඩු වෙලා ගිය නිකන් ආයෙන් අඩාගත්ත ලව් සින්දු විතරමනේ ඉන්නේ. එතනින් එහාට කිසිම පොසිටිව් ඇක්සිඩන්ට් බෝඩ් එකේ ඉන්න වෙන මේ නිසකේ නේද? එතනින් එහාට මේ එන්නේ නැහනේ මේ දේශාභිමානී ගීත. එතකොට ඒවා එන්නේ නැහැ. ඒලා ගීත නෑ මේක ඔක්කොම මේ චිත්‍රපටි තේම ගීතනේ. චිත්‍රපටියක් කියලා කියන්නේ ගන්න ඇති අපිට වැඩි ගොඩක් මේ මේ ඔක්කොම චිත්‍රපටි රංගපාන කට්ටිය. ඉතින් චිත්‍රපටි තේම ගීතයක් වුණාම හරි ඒක ඒක ලීවෙන්න ඕනේ. ඔව්. ඒක සංගීත මොකද්ද? එතකොට ගායන කරන්න කවුද හඬ මේක ඔක්කොම තමයි තෝරන්නේ. ඉතින් අද වාගේ නෙමේ කලබල නැති කාලෙක හරි හරි නිහඬව මිසු එකතු වෙලා මේක කරපු දෙයක් ඒක මුත්සයි මාස්ටර්ට මේක බාර දෙනකොට මුත්සයි මාස්ටර් මේක මෙලඩි හදනවා. ඊට පස්සේ කරුණාත්ම බේසික ශූරින් එනවා ගීත රචනා කරන්න. මේ දෙන්න තියෙද්දි දැන් හොයනවා මේක කවුද කියන්නේ? හඬක්. එදා ජෝති අංකලා ඉන්නවා, ජය ධර්මදාස වල්පල්ල අංකලා ඉන්නවා, ඔක්කොම ඉඳිද්දි තාත්තට ආවනික ගීත. අමතක කරලමු ඒ ස්ටයිල් එක බලන්න. අමුතු ස්ටයිල් එක. ඉතින් මේක බිග් මාස්ටර් කියලා තමයි ඒ කාලේ තෝරලා. වැඩේ කියන්නේ දිනේෂ් ඔක්කොම මරදාන සින්දු කාමරේ නේ හැදෙන්නේ. ඔක්කොම මරදාන කියන්නේ නේදයි. ඔක්කොම දෙලින්ම ජෝතයලා පිට මිලට නැහැ ඔක්කොම. ඔක්කොම ඇටේ මරදාන පැත්තේ තමයි. මේ මරදාන කියන්නේ බ්‍රෑන්ඩ් එකක් බ්‍රෑන්ඩ් එකක් වෙන මේකක් බ්‍රෑන්ඩ් එකක් වෙන මේකක් වෙන මේකක්. කේමදාස මාස්ටර් පවා ඊට පස්සේ කේමදාස මාස්ටර් ඉති අන්තිමට මරදාන ඉති අන්තිමට ආයිෂක් අය ඉන්නේ. ඉතුරුලා ඉන්නේ. ඉතුරුලා ඉන්නේ. මේක ඉවර වෙන්නේ උතනින් තමයි. මරදාන ඉවර වෙන්නේ නේද තමයි. අපි පරිණතම අමතක කරන්න හොඳ නැහැ. මේ පරණ මතක හරි රසවත්. අකේ අලුත් අවුරුද්දත් එක්ක තියෙන අලුත් අවුරුද්දක කොහොමද තියෙන පරණ මතක? වාගේ ලාබාල වයසේදී පොඩි කාලේදී කොහොමද මේ අවුරුදු ගත කළේ? අවුරුදු 32ක 33ක විතර මේ අතීතයක් ගැන මම අහන්නේ. ලාබාල වයසේ වයස කියලාද නැහැ. මේ දුවගේ වයස කියන්නේ. දුවගේ. ඇත්තටම මේ දැන් මේ ගීත ඇහෙනකොට මේ කතාවල් කියවෙනකොට මට මතක් වුණේ මගේ පොඩි කාලේ. මට මතකයි මේ අපි අවුරුදු එනකොට මේ හරිම මං හිතන්නේ ඒ කාලේ අපි හරි ආස දෙයක් තමයි මේ අවුරුදු වෙසක් ඒ වගේ අර විශේෂ දවස් අපිට වෙන් වෙලා තිබුණානේ. ඒ දවස් එනකන් අපි ඇඟිලි ගැනගෙන ඉන්නෝ අවුරුදු කාලෙට පුදුම සතුටක් තියෙන ගමේ යන්න. මොකද මේ අම්මලා අපි එකයි යනවා. ඉතින් අලුත් ගවුමක් හම්බ වෙනවා. මේ මිහ අනේ දැන් කාලේ වගේ නෙමෙයි ඉස්සර අපිට ඉතින් එක ගවුමක් හම්බ වෙන්නේ ওই ගවුන් රෙදි කෑල්ලකින් අර මොනවාද ගවුම මහල මල් මල් ගවුම් ඒ මැදලා. හැබැයි ගමේ ගියහම ඔය කැට ගහනවා පංච දානවා. වැඩියෙන්ම කැමති මම බුලත් දීලා වඳින එකට. මොකද සල්ලි හම්බ වෙන්නේ. එතකන් අනිත් ඒවා දෙපැර දෙනවා ඉතින් ගහ ගන්නවා ඒ වගේ රණ්ඩුත් තියෙනවා. හැබැයි හරිම සුන්දරයි අර කිව්වා වගේ අමතක කරලා පොඩි වෙලාවකින් ඊළඟ පියවරේදී අපි බොහොම හොඳ යාළුවෝ වෙනවා නෑදෑයෝ. ඉතින් අර පුදුමාකාර සතුටකින් අපි ඒ දවස් ටික ගත කරන අවුරුද්ද ඉවර වෙලත් තව දවස් ගානක් යනකම් අපිට අවුරුදු. ඒ ඒ ඒ සම්බු දැන් මේ මේ සංස්කෘතියත් එක්ක වැඩි පුරවලා සැරිත ගන්න ඕනේ. නමුත් ඇත්ත කතාව ලාබාල වයසද ඔබ දැනෙන්නේ නැහනේ. සමහරු ඉන්නවා ඒ අයට වඳිනකොට පසංග පිහිටුවලම වඳිනවා. දන්නව ගාන හම්බ වෙනවා ඒක. සමහරු ඉන්නවා ඉන්දියන් සිස්ටම් එකට පොඩ්ඩක් නෑ නෑ ඒ ඇවිල්ලා ගණ දෙනු නේද? අක්කේ ගණු දෙනු ඒවා මේවා. ඉතින් අර වැඩි හිටියන්ට අපි වඳින්න ආස ඒගොල්ලෝ ඉතින් ඒ කාලේ අපේ පොඩි කාලේ රුපියල් 5 මම නම් වැන්දෙම මට සල්ලි වලට දැනුත් සල්ලි වලට නේ වඳින්නේ. අවන්තෝක මම කිව්වට පොඩි කාලේ වෙනස් වෙලා නැහැ වෙනස් වෙලා නැහැ හරිනේ.
රුපියල් 10ක් කියන්නේ මම ලොකු ගාණක් ඉතින් දැන් දැන් වගේ ඔය 111 වගේ නේ රුපියල් 10ක් කියන්නේ මට රුපියල් 150ක් විතර දෙන්න වදින වද්ද ගන්න නෙල්මිනියක් ඒ කාලේ රුපියල් 10ට නෙවෙන්නේ ලක්ෂයක් දුන්නොත් මොකද කරන්නේ ඉඹිනවා එහිමයි ඔය කියන්නේ ලක්ෂ ගානේ ජයග්‍රහණය කරන්න පුළුවන්කම තියෙනවා මේ දවස්වල ඔබ රත්තිනම් ඔබේ පරිභෝජනයේ තියෙන්නේ ගන්න රත්ති එතකොට රත්ති පැකට් එකේ තියෙනවා කෝඩ් එකක් කෝඩ් එකක් අසන කෝඩ් එකක් තියෙනවා ඔය කෝඩ් එක ඉක්මනට සටහන් කරගන්න නෑ දැ ගෙදරට ගියාට පස්සෙත් ඉතින් පොඩ්ඩක් ඒක ගලවලා ඉල්ල ගත්තට කමන්නේ ඕනේ නෑ හේතුවත්කම් කියලා කියන්නේ එහෙම තමයි 0777 743 743 මම නම්බර් එක ගහරද හරි හරි 0777 743 743ට මැසේජ් එකක් දාන්න තියෙනවා නම්බරේ වගාවනේ තිබුණා වගේ නම්බරේ මම දන්නවා ආයි මනවද මමත් ඔය නම්බරේ දන්නවා කිව්වේ නැති නමයි ජාතික හඳුරුම්පත් අංකේ අමතක කරන්නත් එපා මැසේජ් එක දානකොට හොඳයි ලක්ෂ ගාන ජයග්‍රහණය කරන්න පුළුවන් ඊට අමතරව ඔබේ ගෙදර විදුලි බිල ඔබේ ජල බිල්පත ගෙවන්නත් රත්ති ඔබට සහයෝගය ලබා දෙන්න සූදානම් ඉන්නවා ඒ විතරක් නෙවෙයි ජයග්‍රහකයෝ තෝරන්නේ සතියෙන් සතිය අලුත් වෙන හරි හරි ඒත් එකම තව දිනන මාසයකට සරිලන්න රත්ති කිරිපිටි පැකට් 300ක් හම්බෙනවා Allah
ස්තුතියි ස්තුතියි ඔක්කොටම ස්තුතියි. හරි ලස්සනම කරලා දුන්නා. සුහාන. මාෂල්ලා. ආ වා. සුහාන. 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 දවල්දී අවුරුදු තමයි නේද? අවශ්‍යදී අවුරුදු දෙක අපේ ගෙදර නම් ඇත්තටම උඹයි. එහෙනම් අපේ කළ හතරයි තාත්තා අම්මයි. කොහොම සෙට් එකම ඔය විදිහට අවසර සින්දු කියනවම තමයි. يعني විශේෂ අවස්ථාවක් આવ තාත්තා හැමෝම තැන් තැන් වල නින්න ගලා ගිහිල්ලා. ඒවල වගේ දවස් වලදී නබ බර්ත්ඩේස් වලදී හොම එන අවුරුදු අනිවාර්යෙන් අහම ඉන්දු කියන ඔය විදියට සෙට් වෙලා ඉතින් මේක මාර එක්ස්පීරියන්ස් එකක් මට නියම් ගෙදර වගේ තමයි. ඔයාලට ගෙදර ෆීල් එක අපි දෙන්නේ මේ. මට මෙතන පවුල වගේ කවුරුරි ඉන්නවද? නෑ නේද? මේ අවුරුද්ද විතරක් නෙවෙයි ඉදිරියටත් ඒක තියා ගන්න. කට්ටේ කවුරුන් තංග වලද යන්නෝ? ෆීල් එක දෙන්න. ඇත්ත bro. පවුල වගේ. මේ? කියන්නේ දැන් ඉතින් ගෙදර වගේ නං ගෙදරට ආවට පස්සේ අලුත් අවුරුද්ද ගෙදරට කෙනෙක් ආවොත් මොකද කරන්නේ? අනිවාර්යෙන් ඉතින් අපි රත්ති කිර එකක් දීලා හොඳට කැවිලි පෙල් ටික රස බලලා මේ දවස්වලනේ ඊවල් වලට ගියාම දැන් සමහර වෙලාවට කැම කරදරයක් වෙන දවස් ටික නෙමෙයි. ඔව්. ඒ ගියාමත් හිතොඳ නැති වෙනවා කැම ටිකක් කෑවේ නැත්තම්. ඒනුත් කන්න ඕනේ. ඊට පස්සේ මේමින් ගමන් මාමලා ගෙදරට ගියාම නැන්දලා ගෙදර ඉඳන් කන්නේ. බලාපෙන් කන්නේ නැහැ දැන් නේ. ඊට පස්සේ ඒනුත් කන්න ඕනේ. මාමලා ගෙදරට ඉතින් දෙපේ අක්කලා ගෙදරට වසින තරහා වෙනවනේ. ඔව්. ආනන්දේ දන්නේ ඔය මොනාද කියන්නේ පිටේ අයියේ. අවුරුදු පැදුර රත්ති සමග තියෙනකොට රත්ති තේ කෝප් එක රස බලලා අපි කොහොමද අපේ කැම මේසෙත් රස බැලුවේ නැත්තම් වැඩක් නැහැ නේ නේ? අනිවාර්යෙන්. කියන්නේ බත බුලතින් සරුවන සෞභාග්‍යයේ සස්ත්‍රීකත්වයේ වෙනම සංකේතයක් හැටියට තමයි මේ වාග්්‍යවන්ත වූ මාසයේ බක් මාසයේ මේ සැමරුම් අනිවාර්යන කියවෙන්නේ. සස්ත්‍රීකත් එක්ක එහෙම් පිටිම සම්බන්ධයිනේ. ගෝවිතනත් එක්ක නිතර කියවෙන වචනනේ අටු කොටු පිරවෙන බත බුලතින් සරුවන සිරිසු බලුත් අවුරුද්දක් කියලා කිව්වම ඉතින් ආහාර මේසය බොහොම සෞභාග්‍යමත් එකක් වෙන්න ඕනේ. ඒක ළඟින්ම රත්ති තියාගන්නත් ඕනේ. ඒ සෞභාග්‍යමත් එක සංසාර වෙන්නේ කිරිසාරයත් එක්ක රත්ති තිබුණොත් තමයි. හරි. එහෙනම් අපි කාලම බලලා ඉමුනේ. කාටද දැන් සාමාන්‍යයෙන් පුර අපිට තියෙනවන විදිහක් මේසේ ඉදුල් කරන්න. ඇත්තටම මම කැමති කාට? ඉෂාකයි. ආහාර මේසේ ආරම්භ කරන්න ඉදුල් කරන්න. ආනන්දයි. එන්න. කොමත් පෞලේ වැඩිහිටි සමාජිකය තමයි මේකට මුල පුරන්නේ. හැබැයි මේක ඉවර කරන්න පෞලේ බාලයෝ ටික. හරි. පේශල පේශල එන්න වැඩිහිටි කට්ටියට එන්න කියලා. පේශල එන්න අපිට කරන්න වෙන්නේ ආද? ඔව්. එන්න එන්න. ගොඩාක් පොඩි අයනේ. අන්තිමට නේද? උදේ සෙන්න පස්සට එන්න. අක්කා. මේ සාමාන්‍ය පේශල මොනවටද වැඩිපුරම කැමති කැමති කැවිලි වර්ගය මොකක්ද? මොනවා මුං කැවුම් තමයි. කොකිස්. මේ ඔයා ආස්මි ඊට පස්සේ ලිස්ට් එක එකක්වත් අතහරින්නේ නැහැ. ඒ දිගටම ඔක්කොම ඉෂංගය. අපේ මේ 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 කැමෝලි හැම දෙයකටම කැමති මං. කිරිබත් කිරිබත් කනවද කොකිස් කනවද ඕනේ? කොකිස් ඕන එකක් කියන්නේ මේ මං නම් කැමති ඔක්කොටම. ඒක දැන් අනිත් අය කන විදිය බලලා ඕනේ අපි කන්න. නැත්තම් කතන්දර හැදෙනවා. හරි හරි. ඕගොල්ලෝ එනං හිමීට කන අතරේ මට තියෙනවා මතක් කරන්නම දෙයක්. මොකද මේ අවුරුද්දේ ලක්ෂ ගණන් තෑගි දිනා ගන්න කැමතිනේ නේද? අනික ගෙදර ලයිට් බිල, වතුර බිල කවුදනේ අපිට මෙහෙම ගෙවලා දෙන්නේ නේද මේ දිනේෂ්? අනිවාර්යෙන්. දන්න කින නෑදෑයෙක් මමවත් ලේසිං කරන්න තිය වැඩක් මේ කාලේ. දන්න කින නෑදෑයෙක් තියා. මේ කාලේ නෑදෑයන්ටත් බෑ මං හිතන්නේ. හැබැයි ඕන කෙනෙක්ට ලක්ෂය ගානේ තෑගි දිනා ගන්න පුළුවන් මුදල් ත්‍යාග දිනා ගන්න අවස්ථාව තියෙනවා රත්ති වෙතින්. ඒ වගේම ලයිට් බිල්, වතුර බිල් 250 දෙනෙකුට ජයග්‍රහකයන්ට උන් අවස්ථාව තියෙනවා ඔබේ ලයිට් බිල, වතුර බිල ගෙවා ගන්න. ඒත් එක්කම තව දෙයක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ මාසයකට අවශ්‍ය කරන රත්ති කිරි නිෂ්පාදන 300 දෙනෙක් ජයග්‍රහක 300 දෙනෙක් තෝරන්නත් සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් ඔය තේජානි කරනවා වගේම ඇසුරුම විවෘත කරලා ඇතුළත තිබෙන මෙන්න මේ පැකට්ටුව එළියට ගන්න.
හොඳයි. මෙන්න මේ පැකට් එකේ තියෙනවා එල් අකුරින් පටන් ගන්න රත්ති කෝඩ් කියලාම තියෙනවා. හරි. හොඳට බලලා අපේ විශේෂ දුරකථන අංකය මොකද්ද දෙන්නේ? 0777 743 743 මතක තියාගන්න හරීම ලේසි. සාමාන්‍ය මට දුරකථන අංක මතක හිටින්නේ නැහැ. හැබැයි මේක මට එකවරක් කියු සැන්නේ මතකේ තිබුණා. 0777 743 743 මේ දුරකථන අංකයට කෙටි පණිවිඩයක් විදිහට එවන්න ඕනේ. නමයි ජාතික හැඳුනුම්පත් අංකයේ සටහන් කරලා මෙන්න මේ ලොකුරින් පටන් ගන්න මේකේ කෝඩ් එක. කෝඩ් එක. මේ පැකට් එකේ තියෙනවා. හරි. එතකොට අර කියපු මාසික ජයග්‍රහකය හොයාගන්නවා වගේම සතිපතා ජයග්‍රහකයෝ ඒ 300 දෙනාටම රත්ති පැකට්ස් හම්බෙනවා මාසෙකට ඇති වෙන්න. කොහොමද? අකේ වැඳ වැඳ මේ දුවන්න දෙයක් නෑ. හරි. සංගීත කණ්ඩායමට මම පොඩි කවුමත් දීගෙන ඉන්නම්. සින්දුව කියනකොට මියුසික් වැරද්දුවත් එන්න. මොනවද සාමාන්‍යයෙන් මම මොනවද සාමාන්‍යයෙන් වැඩිපුරම කැමති කැවිලි වර්ගය? මම ඇත්තටම කැමති කොකිස් වලට. මං කෑව හරිම රසයි. ඒ වගේම මේ රත්ති තේක ගැන කියන්න ඕනේ මේ මාරම රසයි. හරිම උකුයි. ඉතින් අපි කලාකරුවෝ හැටියට අවංකව කියනවා අද අවුරුදු දවසේ මං හිතන මගේ මුල්ම තේක. අවුරුද්දේ? අවුරුද්දේ. ඔව් හරිනේ. වෙන කොහෙවත් යන්න වෙලාවක් ආවෙ නෑ. ඔව් අවුරුද්දේ මුල්ම තේක. ඉතින් හරිම රස උකු තේකක් බිව්වා. ඔන්න. ඕක තමයි සැබෑ රහස. පරිභෝජනය කළාට පස්සේ මේක වින්දාට පස්සේ දැනෙන පටන් ගන්න මොකද අනේ ප්‍රශ්නේ? ප්‍රශ්නයක් නෑ මට මේ කැමිස දකින්නකොට මෙතන ඉංග්‍රීසි කෑමක් තියෙනවා. ඒ මොකද්ද? ඉංග්‍රීසි මිශ්‍ර කෑමකුත් තියෙනවා. අන්න පුළුවන් නම් කියන්න. එහෙම කෑම දෙකක් තියෙන ඕන නෑ. නෑ එකයි. ඉංග්‍රීසි කෑම එකක් තියෙනවා අනිත් එක සිංහල මිස් කෑමක් තියෙනවා. සිංහලයි ඉංග්‍රීසි මිශ්‍ර වෙච්ච කෑමකුත් තියෙනවා. තනිකර ඉංග්‍රීසි කෑමකුත් තියෙනවා. Ask me. Ask me. තනිකර ඉංග්‍රීසි කෑම. සිංහල ඉංග්‍රීසි මිශ්‍ර වෙච්ච කෑම. මිශ්‍ර වෙච්ච කෑම මොකද්ද? Cookies. කෝ. මං ආසම ආස්මි. Ask me. ආසම ආස්මි. ආසම ආස්මි ඉදිකන්න. අපිත් ඒක බොමුද? බොමු නේද? එහෙම දැන් ඉතින් මෙතනම ඉන්න බෑ. අභිනව තවතාවක් යනවා. අවුරුදු පැදුරට රත්ති සමය. බාලලියන් තිකිරි හිනාවේ
බලලියන් ටිකිරි හිනාවේ රිදි එළිය ගමට ගෙනාවේ රිදි එළිය ගමට ගෙනාවේ නීල කුබේ රැන ඇදි වි අහුලන ඉපනැල්ලේ නීල කුබේ රැන ඇදි වි අහුලන ඉපනැල්ලේ මලගිරව් එලිසැදීලා නව අවුරුදු ගීත ගයනවා නව අවුරුදු ගීත ගයනවා නව අවුරුදු ගීත ගයනවා නව අවුරුදු ගීත ගයනවා පේශල දැන්න මම බොහොම සතුටින් විවාහ ගන්න ප්‍රධාන ප්‍රධානම කාරණාව මොකද ඒ කියන්නේ නාගරික බව බොහොම සතුටින් සමරන මිනිසෙක් කැටි ඒ කියන්නේ දැන් සමහර වෙලාවට කොළඹත් ගමක්ද කියලා දැන් ওই ගමට තමයි අවුරුද්ද කියලා නිතරම කියවෙන්නේ නිකන් කොළඹ අවුරුද්ද අවුරුද්ද ගැන කියවෙද්දී ස්වභාව సౌందර්ය ගැන කියවෙද්දී කොළඹ එතකොට නම් හෙන්නල ඩොටේ ළඟපාතක නැහැ හරි හැබැයි ඔය වහා කියන ඔය දෙමට කොට අපි දන්න ඔය ආවට වටපිටාවේ ඊට අවුරුදු 15කට ඉස්සරකට යන කාලේ ලස්සන ගමක් තිබුණානේ ඌ මෙහෙමයි ඉතින් ගම කියලා කියන්නේ මේ ගස්වැල් තිබ්බ පළියටම ගමනේ නෑ ඒක නදේශක අපි දැන් දෙමටකොඩ පරිසරයේ අය ඉන්නකොට ඒ පරිසරයේ හැමදේම තියෙනවා හරිද මල්ටි කල්චර් ඒ ඔක්කොම තියෙනවා හැමදේම තියෙනවා එතකොට අපේ අම්මගේ ගම බදුල්ලනේ අපි හැමදාම ඉස්සර අවුරුද්දට බදුල්ලේ ඉන්නේ 10 වෙනිදා විතර යනවා අප්‍රේල් ඊළඟ ඉතින් ඔය 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 තියෙන ඒ කියන්නේ මේ තියෙන අද්දකීම් ඔක්කොම මට හම්බෙලා තියෙනවා ලයිෆ් එකේ පොඩි කාලේ ඒ නිසා ප්‍රශ්නයක් නෑ මට තිබ්බ අවුල අර සින්දුව දැන් අමරදේවසගේ සින්දුවක් නේ අපි මෙහෙම ඇවිල්ලා සංග්ලාස් දෙකකුත් දාන්න පක් පස්සේ තමයි මට වීටරුනේ අපි ඉන්න විදිය මෙන් ලියලා තියෙනෙත් මහගම සේකර ඒකනේ ඒකනේ නෑ දැන් මෙහෙම හරි ඒවා කියවෙනව නැත්තම් නෑ මේවා මේ ගීත මේවා හැම එකම බිග් මාස්ටර්ගේ ගීත ඔය අහන්නකො මගේ බිග් මාස්ටර්ගේ ඕන සින්දුවක් මම දන්නවා නේද ඒකනේ එහෙම අපි අහලා තියෙනවා අපේ තාත්තලා අම්මලා ඒ කාලේ අහපු සින්දුව මේවා එතකොට අපි මේව නොදන්නව නෙමෙයි අපි මේව අහලා තියෙන අපි කියලා නැහැ සමහරවල් අනිත් එක පේශා අමරදේව මාස්ටර් හදාගෙන තියන්නේ බොබ ඔය සින්දු ඕ අනිත් එක අමරදේව මාස්ටර් කියන්නේ එහෙම අලුත් අය සින්දුව කිව්වට ප්‍රශ්නයක් නැතුව බොමු සතුටින් විඳපු කෙනෙක් කිව්වට ප්‍රශ්නයක් නැති එක සර්ගේ තියෙනවා නමුත් සර් කියලා කියන්නේ ඕන තැනකට ෆිට් වෙන කෙනෙක් මිනිස්සෙක් විදියට ඒ කියන්නේ අමරදේව සර් කියලා කියන්නේ අර කෝට් එකක් දාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි ඒ අවශ්‍යතාවය වෙලාවට අවශ්‍ය කෝට් එක දාගන්නවා ඒ වගේ එතුමගේ ලස්සන තොරතුරක් තිබ්බා රෑක ගඟේ ගිහිල්ලා ඔරුවෙන් ගොඩ වෙලා පොඩි ගල් තලාවක ඉතන වාඩිය හිටපු කට්ටියගේ අර හැලිවලන් වල තිබිච්ච ආහාර ටික විඳලා ඒවට ගගහ සින්දු කියන ලස්සන අත්දැකීමක් පිළිබඳව මම අහලා තියෙනවා ඒ වගේ මහා දවෙන්ත ගහන්දරේ මේ වගේ තැනක මේ විදිහට ගීත ගායනා හඳ එළිය මේ වගේ තැනක මටද කිව්වේ ඔය මේ වගේ මහා ගාන්ධර්වය හරි අපි මේ ඩුවට් එකට යන්න දැන් තන තනියම සින්දු කිව්වා ආම නේද මොකද මේ දෙන්නම හරි සහයෝගයක් දෙනවා වෙනම ඉඳගෙන අපි කලාකරුවනේ තේජානි ඉතින් ගීත ගායනා කරනකොට අර අපේ ඇඟට එනවා මේ අපි ගීතවලට හරි ආදරේ ආදරණීය කලාකරුවෝ ඉතින් චුට්ටක් හරියේ සින්දුවට අපිටත් සම්බන්ධ වෙන්න තියෙනවා නම් ඒක වාසනාව කතා කරනවා මේකයි ගීත ගැන දවසක් කතා කරන්න පුළුවන් ඒ කියන්නේ මේව පරිපූර්ණ ගීත මේවා කියන්නේ වචනද සංගීතයද ගායනයද මේ විවිධ දේවල් මම හිතන්නේ 100%ට 200ක් 100%ක් කියන්නේ බෑ 100%ට 200ක් රසවත් වර්ණවත් මනසට වගේම හදවතට දැනෙන ගීත දැන් අර පේශල් මල්ලි කියපු අමරදේව මහත්තයා ගීතේ නේ නීල කොබේ රෑන නිරව් අවුලන ඉපනැල්ලේ නෑ ඒකට හේතුව ඉෂක් අයත් කියන්නේ ඕකේ අයියේ වැඩේ තියෙන්නේ මේ කලාවක් නේ මේක බිස්නස් එකක් විදිහට කරගත්තම නිර්මාණය වෙන්නේ නැහැ. හරිද? හරියටම හරි. ඔව්. සරස්වති ඉන්නේ මෙතන නෙමෙයි. සරස්වති ඉන්නේ මෙතන. මොකද හදවතින් කලාව කරන්න පුළුවන් නම් ඒක තමයි මිනිස්සුන්ට යන්නේ. මෙතනින් කලාව කරනවා කියලා කියන්නේ බිස්නස්.
එතකොට ඒවා නිකන් ඔහේ අහගෙන ඉන්නවා අපෝ කකුල් දෙකට තමයි අත් දෙකට තමයි ඇඟට තමයි අහගෙන ඉන්නව නෙමෙයි මල්ලේ බලෙන් අස්සවනවා ඔව් නෑ මං කියනක්කේ දැන් දැන් අමතක කරලුම් පැරණි කතා කියද්දි මාර එකක් එනවනේ ගැම්ම නටන්න හිතනවා අපි ඔව් කියන්නේ ලොකු හැංගීමකුත් එනවා ඒ අස ඒ දැන් අපිට වෙලා තියෙන්නේ දැන් මේ යුගයේ අපි ලොයල්ටි එක ගැන ඉස්සල්ලා හිතලා පේමන්ට් එක කීයද කියලා අහලානේ වැඩේ පටන් ගන්න. එතනින්ම ඉවරයි. එතකොට කලාවක් එන්නේ නැහැ. ටග්ගල සල්ලි ටික ගන්න ඕනේ. ඔයා දෙන්නේ නැද්ද? එහෙනම් උඹට නඩුවක් දානවා. මගේ සින්දු ආට ආයි ජීවිතේට කියන්න බෑ. ඔය වගේ කතානේ ඉස්සර මාගමසේකර මාස්. ඔයාට මම එකගයි. ඈ? ඔයාගේ වචන ටිකට මම එකගයි. නෑ, ඇත්තටම ඉස්සර කරුණානන්ද අම්බේසේකර මම ෂූරින්. එතකොට මාගමසේකර මහත්මයලා ඔය හිටපු කලා මේ ප්‍රේමකීර්ති දල්විස් මහත්මයා මේ හිටපු අය අයියේ ඇත්තටම වා හිතන්නකෝ මේ චන්ද්‍රත්න මානසිංහ ඔය හිටපු ඔක්කොම ඒ විදිහට වුණාන අමරදේව සර්ලා ඒ විදිහට වුණා අද ගීත නෑනේ මේ මාසල්ලා ඒ වගේ වුණාන අනිතක මේ ගීතය ඇතුළ තිබ්බ ඔංචලි චිලි චිල්ලමලේ වැල්ල දිගට නෙල්ලි කැලි අපි අපි සාමාන්‍ය පොඩි කාලේ කියපු දෙයක් නෙමෙයි හැබැයි ඒකට ඒකට ගෙවන්න වුණාන ඔය හිතන්න මේක කවියක් නේ ඔංචලි චිලි චිල්ලම ඔංචලි වාරම් වල එනේව දාලා ගිලවල ඔංචලි වාරම් වලට ගෙවන්න ගිහිනු කතුරු භාගේ කාටද ගෙවන්නේ ඒකයි මම කියන්නේ මම හැම වෙලේම කියන්නේ අපිත් ඉන්දියාවල නේද ශක්කය ඉගෙන ගත්තා අපේ ගුරුවරු යටතේ ඒ මිනිස්සු වැලියු කරා නම් අපිට උගන්නපු ඒවා ඒ නිසා හැමදාම කලාව කරන්න ඕනේ අලුත් પરම්පරාව හරි හදවතින් මෙතනින් මෙතන ලක්ෂ්මී ඉන්නේ මෙතන තමයි සරස්වති ඉන්නේ විශ්වාස තමයි මෙතන කියන්නේ අනිවාර්යෙන් ආනව පරිපූර්ණට ඇත්තටම මේක හරි උපදේශයක් වේවි දැන් අපි ගිය සුමානේ ආපු සින්දුව අද මතක නැණි අපිට නමුත් දැන් මේ සුමානේ කියන්නේ නැහැ මේ කියනවා මේ මතක නැහැ මාස්ටර්ලා මේ අමරදේව ජෝතිපාලලා කියපු ගීත තාමත් අපි පුංචි කාලේ ආපු සින්දු අවුරුදු ගණනාවකට පස්සේ ඇහුවත් අපිට මතකයි නේ ඒ නිසා ඇතන අමතක කරමු බැරණි කතා නෙවෙයි අමතක කරන්න බෑ ගීත මේ ගීත අමතක කරන්න බෑ මතක තියාගන්න ගොඩාක් දේවල් තියෙනවා ඒ මතක හරි අපූර්වට ඇවිස්සෙන පටන් ගන්න තිබෙනවා මේ අවුරුදු පැදුර මත රත්තිත් එක්ක අපි අත්වල බැඳගෙන ඉන්න මොහොතේදී හරි අපි එහෙනම් ඉතින් ඊළඟ ගීතයට යමු වෙලාව අහන්න ඕනේ ඔව් අයියයි නංගි හැබැයි අක්කයි මල්ලි කියනවා අයියගේ නංගියේ ගීතේ ගුයයින් කිරල කාලෙන්
ලස්සනට අපු ගීතේ නිර්මාණය වුණා. ඒ කියන්නේ හරි සුසං හොඳ ලස්සන සුසංගයෝගයක්. මට හිතෙන්නේ මේ අපි ඔය නිකන් ෆිල්ම් එකට අරන් ගියා වගේ නේද මුතු? මතකද මුතු? මතකද රූප පෙළ? ඔව්. ඒක මේ මල්ලි කියන ඔය දෙන කියනකොට අපිට දැනෙනවා ඒකනේ. මම ඒකේ මට මං වාසනාවන්ත වුණා චංචරේක ෆිල්ම් එක ටෙලි නාට්‍යයකට කරා. ඒකේ මම තමයි මම මේන් රෝල් එකේ ගාමිණී ෆොන්සේක මහත්මයානේ එයාගේ රෝල් එක කරේ ගයන් වික්‍රමතිලක. එයාගේ වයිෆ්ට මට ඇඩ් කරන්න හම්බුණා. ඉතින් ඒක ලොකු වරප්‍රසාදයක්. ඒක හම්බෙන්නේ ඒ වගේ ලස්සන නිර්මාණයක්. ලස්සන නිර්මාණයක්. ඉතින් ඒක මට මෙවි මෙවි පෙන්න අර ෆ්ලූට් ගහන තැන්වලදී ඔක්කොම එන විදිහ දුවන ඒවා ඔක්කොම දැනුණා. අර දන් ටික අරගෙන ඇවිල්ලා කැරකි කැරකි මේ මොනවාද පොල් ගහක් වටේ හැබැයි මං සංගීතයට ආදරය නිසා මගේ මම ගොඩක් සංගීතයට කටයුතු රැකියාවට බාධාවක් නොවෙන්න කරගෙන යනවා. ඉතින් මේ දවස්වල ඉතින් සංගීත ප්‍රසංග වලට සහභාගී වෙනවා. එහෙම තමයි. මම දැක්කා ඉතාම හොඳ ප්‍රතිචාර හම්බුණා ඔබේ ගීත ගායනාව සම්බන්ධයෙන්. නිල්මිණි අක්කා හරි සතුටට පත් වෙලා හිටියා. අනිවාර්යෙන්. ඇත්තටම මේ උදේස්ලා අයෝමිලා පේශලලා මුතුලා මේ සියලු දෙනාම ඉෂාක් මං හිතන්නේ මම රසිකයෙක් වෙලා හිටියේ. ඒ තරම්ම ලස්සන හඬවල් ගායන විලාස ඒවා කොහොම හරි වටිනවා. ඉතින් මේ මං ප්‍රාර්ථනා කරනවා තව දුරටත් ඒ හැකියාවන් වර්ධනය වෙලා අපිට ගීත අහන්න සලස්සන්න. නිනක බොහොම ස්තුතියි. මේ මේ ඔයා සාමාන්‍යයෙන් දැන් අපි අවුරුදු චාරිත්‍ර පිළිබඳව කතා කරා. කෑම මේ සිරස කැවිලි. හැබැයි ඒ විතරක් නෙවෙයි මේ ගත වෙන්නේ අවුරුදු ජන ක්‍රීඩා සහ නව ක්‍රීඩා එකට එකහුව වෙලා. දැන් අද දහවලෙත් අපේ ශ්‍රී ලංකා පිරි අවුරුදු ශ්‍රී ජාතික අවුරුදු උදාහරණේ අපි සොමිර චන්දසිරි ක්‍රීඩාංගණයේ සිට බෙදා හදාගත්තා. ඒ මතකේ අරගෙන එන්නේ. පොඩි කාලේ ඉඳන් අවුරුදු උත්සවවලට එහෙමත් යන්නේ නැති මට හිතෙනවා නිකන් හොඳම හිනාව හොඳම ඇඬීම ඈ මූණ බලලා කියනවාද මූණ බලලා නෑ ඇත්තටම මම අවුරුදු උත්සවවල තරඟවලට සහභාගී වෙලා තියෙනවා ඒ වගේම දිනලක් තියෙනවා විශේෂයෙන්ම කියන්න ඕනේ අවුරුදු කුමාරි වෙලක් තියෙනවා ඒ කාලේ කොහොමද ඉන්නේ නැද්දනේ කාලේ වගේ තමයි පොඩ්ඩක් කොණ්ඩේ අඩු වෙලා තිනු කොණ්ඩේ නම් ඉස්සර මේ හරියට ඩාන්ස් ගාවට වගේ තිබුණා බිනෝලිව දැක්කම හිතා ගන්න පුළුවන් කොහොමද කියන බිනෝලි කොණ්ඩේ දිහා දැන් එයාටත් අඩු ඒක මේ හැමෝටම බලපාපු මේ ගැටලුවක් කියලා මට හිතෙන්නේ හැමෝ හානහන හැමෝගෙම කොණ්ඩ ගියා කොණ්ඩේ අමාරු ඔය වගේ ප්‍රශ්න හිස තෙල් ගෑමේන එකත් හරියට කළා නම් කොණ්ඩ අමාරු නේ අපේ ඊළඟ කතාවේ වල අපි තුරලා තියෙන ඕක රැකී රක්ෂා සඳහා පිටත් වීම සහ හිස තෙල් ගෑම ඕවා මේ ආවට ගියාට හැදිච්ච සංස්කෘතික අංග නෙවෙයි ඉහට මෙහෙම පයයට මෙහෙම සියලා මේ නානු
සියල්ල මිශ්‍ර කරලා ආය අදාළ නැකතට හිසතෙල් ගානවා කියලා කියන්නේ විශේෂම බොහෝ වෙලාට සංගරත්නිය නැත්තම් ගමේ ඉන්න වැඩිහිටියෙක් ආශිර්වාදී පෙරදරි කරගෙන මේ අලුත් අවුරුද්දේ මේ දේවල් කරන්නේ නිකන් කලයුතුම නිසා නෙවෙයි අනිත් එක දිනේ මහා විද්‍යාත්මක පසුබිමක් දිනේශ් ඒ වගේම තමයි අපි ඒ කාලේ සාමාන්‍යයෙන් ගණදෙනු කරන්නේත් උද්දට අත මිට සරු තැනකින්නේ අර කියනෝනේ අවුරුදි සිසලාම නිකන් හරි අවුල් තැනකින් ගණදෙනු කරන්න සිද්ධ වෙනුත් මොකද වෙන්නේ ඉතින් ඒකනේ කවුරුවත් අපිට එක්කෝ වෙනකට දෙන්නේ නැත්නම් ගණදෙනුවක් ගන්න ඉතර අම්මල ලින්දත් එක්කනේ ගණදෙනු කරේ මතකද හොඳට මතකයි මුතු මේ ඔය අත මිට ගීතේට එන්න හදන්නේ අපි එනම මුතු ගැන පස්සේ කියන්න ඒක හරි ලස්සනට එයා අරගෙන ආවට පස්සේ ඒක තේරුණා හරි අපි යමු ඉෂාගයගේ ගනුදෙනුවක්වත් කරන්න පුළුවන් මං කිව්වේ ඒකනේ මාත් එක්ක කැමති නෑ කියලා උඩත් හරි අපි මේ ගීතෙමේ ගනුදෙනුවට යමු ಪೆತುವೇ
සතුටි කුඹුරට දිනේෂ් අතමිට සරුවෙන් නම් හොඳ තැනකින් ගනුදෙනු කරන්න ඕන කිව්වනේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් හොඳ දෙයක් පටන් ගන්නකොට දැන් මේ සුබ කාලයක් පටන් ගන්නකොට ගොඩක් වෙලාවට අපි වැඩ අල්ලනකොට තාත්තලා ඉස්සර කරන්නේ කිරියත්තකට කොටලා තමයි යන්නේ. එහෙමනේ. ඒ කියන්නේ නිකන් අවුරුද්දම කිරි ඉතිරෙනවා වගේ එකක් තමයි දැනෙන්නේ. හැබැයි ඉතින් දැන් අර නිකන් කිරි දිහා බැලුවත් ඇති වගේ රත්ති කිරි තියෙනවා. එහිඳ මේ මේ අර තේක බොන අතරතුරේදී මොකද මොකද අපරාධි කියන්නේ මේ ලස්සනද බීව හැබැයි පූර්ව භාෂා රම් දුන්නේ ආවේ මේ තමයි අයිය තේක බීපු ගමන් ඒ දීපු කමෙන්ට් එක හරිම හරි ලස්ස ඒ කියන්නේ ඒක හිතාමතා සැලසුම් කරලවත් මේ මේ එහෙම එකකට නෙවෙයි නේද නෑ ඉතින් ඇත්ත කිව්වේ මොකද මේ වගේ රස තේකක් මගේ අවුරුදු පළවෙනි වතාවට රූපවාහිනී ජාතික රූපවාහිනීන් රත්ති කිරි කිරිම කිරි රස තේකක් හම්බ වුණා. ඉතින් මම හිතන එක අපි ඔක්කොම කලාකාරයෝ ඉතින් අපි අද සුන්දර කලාකාරයෝ ටිකක් ඇවිල්ලා ඉතින් අපිට සුබ වේවා. මේ අවුරුදු ජාතික රූපවාහිනියත් එක්ක අවුරුදු පටන් ගත්තා කියලා කියන්නේ නිකන් ලුම්බිනියේ නාට්‍යයක් පෙන්වනවා වගේ තමයි නතර කරන්න හම්බෙන්නේ. ඔයාලා දන්නේ නැති දෙයක් කියන්න. මහදයන් නෙමෙයි. දැන් මෙයා කමෙන්ට් එකක් දුන්නා කිව්වනේ හොඳ. මගේ තේකක් දුන්නා. නෑ. අන්න හොඳම කමෙන්ට් එක. අන්න හොඳම කමෙන්ට් එක. අන්න ඒකයි. රත්ති වැඩි වැඩියෙන් බිව්වොත් ලක්ෂ ගණන් ඔන්න තෑගි හිමි කර ගන්න පුළුවන්. ඔව්. අසුරු මේ ඇතුළේ තිබෙන බහළුමේ පෙට්ටියේ මේ රම් අපිට තියෙනවා එල්ලපුරෙන් පටන් ගන්න කෝඩ් එකක්. ඒ කෝඩ් එක 0777743743 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් හැටියට එවන්නේ කෝඩ් එක. ඊට පස්සේ මේ ජාතික හැඳුනුම්පත් අංකය කොහමද? ලග්නෙද? නෑ නෑ ඒතර ඕනේ නෑ. නමයි ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කරලා එවන්න 0777743743 එතකොට හම්බෙනවා ලක්ෂයේ තෑගි 20ක් හම්බෙනවා. හරි රුපියල් ලක්ෂය ගානේ 20 දෙනෙක්ට හම්බෙනවා සතියකට. අනිත් එක තමයි ලයිට් බිල්, වතුර බිල් 250 දෙනෙක්ට ඔන්න ජයග්‍රහණේ හම්බෙනවා. ඒත් එක්ක තවම නේද? 300 දෙනෙක්ට මාසයකට සරලව රත්ති එකට ඇති වෙන්න රත්ති හම්බෙනවා. මේ හිඳන් අඩුපාඩු ටික පුරවලා. හරි. ඒක තමයි දාන් හිටියේ. නෑ ඒක අපි සපෝට් එකක් දුන්නා වැඩේ යනවා. හරි. මම අර මුදු ගැන කියන්න ආවනේ කතාව. අවුරුදු උස්සුවේකට යනකොට හිරමණයක් කරන් යන කෙනෙක් දැකලා තියෙනවා. අම්මෝ මේ. නෑ දැන් ඉස්සර පොල් ගාද්දි සමහරවල් මමත් ගා දෙනවා. හරිද? දැන් මුතුවක් කරන වන්නාක බලා යන මුතු අම්මේ ගාන ගෑම. ඒක නම් විතරක් නෙවෙයි. හිරමණේ විතරක් නෙවෙයි ගෝණියක් තරම් යන ගෝණියක්. මම මට මේ පොල් පොඩි කාල නම් පොල් ද ගෑවේ නෑ මේ පාර කට්ටි ඉඳගත්තාම මම ඔක්කොම පැත්තක දාලා ඒක දිහා බලන් ඉඳ මොකද්ද මේ ටෙක්නික් එක කියලා අල්ලගත්තද ඔය නවත්තන්නේ මේව මෙහෙමරි කතා කරමු බලමු කැඩපතට එබීලා සුභාලංකාරය බලන්නේ කොහොමද කියලා පේශල සුභාලංකාරය මොනේ තමන්ට දෙක ගන්නට බෑනේ බලන්න ඉරිසියාව කැඩපතට එබීයයි වනවැල් දෙවටෙන් සරණේ සොයයි සුභාලංකාරය මොනේ
දෙක ගන්නට බෑනේ බලන්න ඉරිසියාව කැඩපතට එබීලයි වනවැල්ද දැවටෙන්න සරණේ සොයයි සීත ගංගා ජලේ නීල දිය රැල්ල වෙරළේ ඇදේ සීත ගංගා ජලේ නීල දිය රැල්ල වෙරළේ ඇදේ ඔරු පාරු තිබුණාට ඉන්නේ පලේ ඔරු පාරු තිබුණාට ඉන්නේ පලේ සුබාලංකාරය තමන්ට දැක ගන්නට බෑනේ බලන්න ඉරිසියාව කැඩපතට එබීයයි වනවැල්ද දැවටෙන්න සරණේ සොයයි සීල ඇති පාටුවේ මිහිරි රසදායි පලදා තිබේ සීල ඇති පාඩුවේ මිහිරි රසදායි පලදා තිරේ දුරදීම දැකලා දෙවටෙන්න සරණේ සොයයි සුබාලංකාරය මොනේ තමන්ට දෙක ගන්නට බෑනේ මොනන්න ඉරිසියාව කැඩපතට එපීයයි වනවැල්ද දෙවටෙන්න සරණේ සොයයි හොඳයි අවුරුදු පැදුර රත්ත්‍රිත් එක්ක ගතවන මොහොතේදී දැන් ආනන්දේ දැන් ඔයා යන්නේ නැද්ද අවුරුදු උත්සවලට එහෙම channel වලින් පවත්වන අවුරුදු උත්සව වලට ගියේ නැහැ මේ අවුරුද්දේ ඒ වුණාට දැන් මහවැව එකක් තියෙනවා රත්නපුරේ එකක් තියෙනවා ස්ථාන තුනක අවුරුදු උත්සව වලට කතා කරලා තියෙනවා දැනට මහවැව කියලා කියන්නේ ওই පැත්ත කියලා කියන්නේ වාගේ දෙවනිගමනේ නේ නාත්තන්දී පැත්තේ හරි ඔය කිට්ටුවම උපංගම කොහෙද උපංගම හොරණ ඊට පස්සේ පදිංචි ගම නාත්තන්ඩිය දැන් ඉන්නේ අතුරුගිරියේ කොහොමද නියන්නේ කොහෙද නිකන් කලුවා මේ ඔය ප්‍රධාන තැන් විතරයි මං ක සිටියේ මේම ඉන්නවා මේ ප්‍රධාන තැන් විතරයි කිව්වේ අපි අම්මට ඇදුම තිබුණා මේ තරුණ කාලේ අපි හම්බෙන කාලේ බැඳලා පස්සේ දෙන්නම අම්මයි තාත්තයි ගුරුවරු ඊට පස්සේ ඇදුමට කියන දේශගුණේ වෙනස් කරන්න මම ගොඩක් පැතිවල හිටියා ලංකාවේ නේද මේ මෙහාට ගියාම ඔය පුත්තලන් දිස්ත්‍රික්කයට මේ අයිති නැතලු. මේ පැත්තට ගියාම තමයි යාට ගොඩක් සුවයක් තිබුණේ. ඔව්. අවුව ටිකක් සරලට තියෙන්න ඕනේ. තෙතමනේ අමාරුයි. අනිවාර්යයි. ඊට පස්සේ ඉතින් එහේ පදිංචි වුණා ඉඩම් අරගෙන. අපිත් එහාට වුණා. හැබැයි ඉතින් හොඳ අත්දැකීම් ඉන්නේ රටේ හතර වටේ නාත්තන්ඩියට ගියාම වෙනම සංස්කෘතියක්. හොරණ කියලා කියන්නේ වෙනමම හැඩයක්. ඊට පස්සේ කොහෙද? දැන් අතුරුගිරිය. අතුරුගිරිය. දැන් ඒක වෙනමම එකක්. අතුරුගිරිය වෙනමම වෙලා තියෙන මේ. ඊට පස්සේ කොහෙද කියලා අහන්න එපා. ෂුවර් නැහැ කොහොමද. කොහේ ඊට ඇතුලේ ඉන්න තන හරි ලකයක් තියෙන මිනිස්සු ජොලියෙත් ගැත්තේ දිනේෂ් මේ අර දැන් මුතු පොල් ගන්න හැටි බලාගත්ත කිව්වනේ දැන් බලාගත්තකේ මුතු එක්ක සින්දුවක් කිව්වොත් නරකද
දෙන්න එකවල පොල් ගාන්න දෙලස්තියි. පොල් ගාමු දෙකට. කියමුද? කියමුද? හරි ලස්සන ගීතයක්. නේ? හිරමණියක්ද මයික් එකක් දෝන්නේ? හිරමණ දෙකක් දෙන්න. හිරමණ දෙකක්. බලමු හොඳටම ගාන්නේ කවුද කියලා. හරියට. ධර්මදාස වල්පොල ගායනා කළ ලස්සන ගීතයක්. පේන ජයග්‍රහකෙක් තෝරන්න බෑ වගේනේ හොඳටම ගෑවා හොඳටම ගෑවා නෑවේ නෑ හොඳට ගෑවා අක්ක දිනු මම ආයතනෙන් එයාට කතාන පොල්නේ නෑ නෑ මේ ගීතේ මෙයාගේ සංගීත ගමනේ මුල්ම කාල සමයේදී ගාන කරපු ලස්සන ගීතයක් මම රියැලිටි එකේදී කිව්වා ඕක දැන් සමහර මතකයි අතර මේ අක්කිය එයා තනියෙන් කෙනෙක් සින්දම් මාත්මේ අද ජොයින් වුණේ මමයි කිව්වේ වාට එන්නේ නෑ ඒක ලස්සනටම තිබ්බා. විශ්වදානේ හොඳට කිව්වා. මට මේවනේ එහෙම ගොඩ දෙමිල්ල නෑ නෑ වැඩේ කියවටම කියද. ඒක ලස්සනට ගියා. හොඳටම ගියා. අයෝමි මේ ඔබේ මේ තරංග වලදී මූලික කාල සමයේදී කිව්වේ. කාගේද වැඩිපුර කිව්වේ? මම ඇත්තටම ලතා වල්පල මහත්මියගේ සුජාතා අත්තනාග මහත්මියගේ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ සහ නවපාරපුරේ අපේ ඉන්න ගායක ගායිකාවන්ගේ ගීත ගොඩාක් ගායනා කරා. ගායක ගායක කියලා කියන්නේ ගායක ගීත ගායනා අපිට එහෙම එක වටයක් තිබුණා. අපේ ගායකකින් ගායනා කරන්න. ඉතින් ඒ හැම ගීතයක්ම ගායනා කරලා තියෙනවා. විශේෂයෙන්ම පැරණි ගීත තමයි මම තෝරගත්තේ. මොකද මිනිස්සු ගොඩක් ආදරේ තාමත් ඒ ගීතවලට දැන් අපි වුණත් ආදරත්
තෝරගන්නේ සහ අපිට ආරාධනා ලැබෙන්නේ ඒ ගීත මොකද ඒ තරම් වටිනවා ඒ ගීත ඒ වාර පැරණි වෙන්නේ වර්ෂයෙන් විතරයි නිෂ්පාදිත වර්ෂයේ බැලුවම තමයි තේරෙන්නේ නැත්තම් හැම අහන හැම වෙලාවකම මේ නාද රටත් එක්ක මුතු මොකද හිතෙන්නේ නෑ ඇත්තටම මම අලු සින්දු අහනවා අලුයි ටිකක් පරණ සින්දුම තමයි මට පුංචි කාලේ ඉඳන් ඇහිලා තියෙන්නේ මන් දන්නේ ඒක මේ හැබැයි හැම ගායක ගායිකාවක් මේ වචනවලට මාර සාධාරණයක් කරලා තියෙනවා ඒකයි අපිට හිතට වැදෙන්නේ ඒවා ඉතින් ඒ නිසා මම අපිට වාසනාවක් ඒගොල්ලෝ දීලා තියෙන්නේ ඒ අපි මේ සින්දු කියන්නේ ඒගොල්ලන් හින්දා ආසාවෙන් ඒගොල්ලන්ගේ හඬ ඇහෙන නිසා ඉතින් අනේ පින් සිද්ධ වෙන්න ඕනේ ඔය 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 ඔන්න ඔය ගීත රස අපිට හොඳින් දැනෙන්න පටන් ගත්ත එක්තරා හේතුවක් තමයි රේඩියෝ සුර නැත්නම් ජාතික ගුවන්විදුලිය ඇතුලේ උදාගී දැන් මේ එහෙම උදාගීයක් අහන්න සූදානම් වෙන්නේ කුසුම් පිපි තුරුමතේ මේක මේ උදේ පාන්දර ඇහෙනකොට අර පිනි සීතලත් එක්ක උදේ පාන්දරක ඇහෙනකොට ඒ දැනෙන හැඟීම දිනේෂ් මේ සබාදහම කොච්චර ලස්සනට වෙනස් වෙනවද කියන එක හොද්දටම හොයාගන්න පුළුවන් ගීතයක් නේද අනන්ද මේ මොකද මේකම තෝරගන්න ඉතින් හරි ලස්සන තෝරා ගැනීමක් මට ඉතින් රට වටේම ගිහින් තියෙන හිඳ නෑ සෝම තිලක ජයමහා කියන ගායකයා ඇත්තටම ඊට අසාධාරණයක් ඉෂ්ට කරන කෙනෙක් හරි මිහිරයි මිහිරි ගායනා එයාගේ ඒ ස්වර රට නලවන ආකාරය එහෙම අන්තේ එතම තමයි සංගීතය ඇතුලේ මොන හුලං ආවත් මොන රැලි තිබුණත් ඒ කිසිවකට අසු නොවේ ඉන්ද්‍රකීලක් වගේ කෙලින් මීට බගයක් බොහෝ ගායන ශිල්පීන් ගත්තොත් බලන්න පොඩි දේවල් වලට හරි වෙනස් වෙලා තියෙනවා හැබැයි එතුමා නව රිද්මවත් නැහැනේ මොනවත් නැහැ හරි එහෙනම් අද අපේ තිලනතුෂාරලගේ රිද්මයට ගයන්න අපි ආනන්ද අතුකොරට ආරාධනා කරමු කුසුම් පිපි තුරුමතේ සුවඳ හමයි දසහතේ
කුසුම් පිපි තුරු මතේ සුවඳන හමයි දස අතේ කෝකිල කූජනය නැගේ දිගතුමු අතරේ මදුර වසන්තේ කුසුම් පිපි තුරු මතේ සුවඳ හමයි දස අතේ කුසුම් පිපි තුරු මතේ සුවඳ හමයි දස අතේ අවුරුදු පැදුර රත්ති සමග ගත වෙන වෙලාවේදී දැන් අපි කිව්වා මේ පැරණි ගීත පිළිබඳව අපේ ගීත ඉතිහාසය පිළිබඳව ඒවා අපේ මේ වගේ හැඟීම් දනවන කාලවලදී හැඟීම් වලට කොච්චර උදව් කළාද කියලා. දැන් ඒක එහෙම නතර වෙන්න විතරක් බෑ. මෙතනින් එහාට මේ යෂ්ටිය කවුරු හරි බාර ගන්න ඕන. උදා ගී ගැයෙන්න ඕනේ. බොදු බෙතිය වඩවන ගීත, කිතුණු ගීත. දැන් අපි තාමත් නත්තලට අහන්නේ ඒ ඉතිහාසෙන් ආපු ගීත ටික විතරයි. වෙසක් එකට පොසොන් එකට අපි අහන්නේ තාමත් ඒ ඉතිහාසගත ගීත ලැයිස්තුව විතරයි. අවුරුද්දටත් ඒක එහෙමයි. දැන් අපේ අවුරුද්ද ගැන කතා කරද්දී ජාතික රූපවාහිනී සිරිලක පිරිය අවුරුදු සිරි ගීතය දැන් ඇත්තටම ට්‍රේඩ් මාක් එකක් වෙලානේ. මේ ගීතයට දායකත්වය දුන්න හඬක් තමයි මේ ළඟ ඉන්නේ. යා මේ අවුරුද්දත් එක්ක යන අපේ ජනගී නාද රටත් එක්ක හරි ලස්සන වැඩක් කළ දෙනවා. අපේ නම් චෝදනාව ඉදින් මෙච්චර කල් මේ මුතු අපි කිව්වෙම මේවා මේ කලින් එලි දක්වන්න ඕන දේවල්. අඩුමතරමේ මාරුතුවක දේවල්. එහෙම දැම්මනම් අපි අද හොඳට නටනවා. නටනවා. අපි ලබන අවුරුද්දේ කරගෙන නටනවා. ලබන අවුරුද්දේ දින ඒ තර දෙවි. නෑ ඒක ලබන අවුරුද්දේ නෙමේ වාට වකීමත් කියන මේ අවුරුද්දේ නටවන්න මේක. ඔව් අනිවාර්යයෙන්ම thank you කියන අපි පොඩ්ඩක් හදිසිය plan කරේ අර ශ්‍රී ලංකා පිරිය අවුරුදු සිරි ගීතය මන්ටන ඕල් හිට් එකක් වුණානේ සෑහෙන්න. ඒක බෙර ගහන්නෙත් මම. ඒ රෙකෝඩින්ගේ බෙර ප්ලේ කරලා දෙන්නෙත් මම. කොහොමද මම නර්තන ශිල්පියෙක් විදිහට කරද්දි බෙර මම මේ අහන්නේ ඇයි කොහේ නර්තන කැටයන් ටික කියලා. ඒක නේ දැන් පොඩ පොඩ ගි. ඒව තමයි. ඔය අඩු වැඩියෙන් ගි. ඉතින් මේ සින්දු අපි කරන්න හිතුවේ ඇත්තටම අර දැන් ගොඩක් කතා වුණා පැරණි ගීත අලුත් ගීත. දැන් අලුත් ජෙනරේෂන් එකේ කෙනෙක් නේ මම. කියන්නේ මමත් අවුරුදු 15 කරන ශේෂ්ත්‍රයට ඇවිල්ලා හැබැයි අලුත් පරපුරත් එක්ක හරි හරියට වැඩ කරනවා අපි. මට හිතෙන්නේ මෙහෙමයි. පර්ණ සින්දු ඒ කාලේ එද්දි පර්ණ සින්දු ගොඩ තිබ්බේ නැහැ. දැන් තියෙන කම්පිටිෂන් එක වැඩි. හරි සහ දැන් යන ටෙක්නොලොජිස් ඔක්කොම පාවිච්චි කරාන් පස්සේ අර පර්ණ මේ වගේ සද්දත් දැන් ඕන තරම් තියෙනවා. ලූප් සිද්ධියට ගන්න තියෙනවා. ඒ නිසා දැන් ශිල්පීන්ට පවා වැඩෙන විදිහක් තියෙනවා. මොකද ඕන තරම් ගන්න ලූප් තියෙනවා. දැන් AI තවෙලානේ. සහ ඔව් අනිත් එක තමයි මම මගේ මොකද මගේ කාලවකවානුවේ ඉන්න කට්ටිය මම පරිසම් කර ගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අපි තමයි මේ පර්ණ ගීත ගේන්නේ ඉදිරියට. නැත්නම් පර්ණ ගීත කියන්න කට්ටිය නැති වෙනවනේ. ඒ නිසා මම පර්ණ ගීත වලට මාරම ආදරේ. මම කම්පිටිෂන් එකේදී කිව්වේ මිල්ටන් පෙරේරා මහත්මයා ගීතම. හැබැයි දැන් අපි අලුත් තාලේ අලුත් ගීතත් කියන ගමන් පර්ණ ගීතත් අරන් එනවා. මොකද අලුත් අයට පර්ණ රහ දෙන්න අලුත් එකත් එක්ක චුට්ටක් ජොයින් වෙලා ඉන්න ඕනේ. නැත්නම් ඒගොල්ලෝ ටක් ගාලා මිස් වෙලා. අතාරින. ඒක හොඳම එකක් තමයි. මම දැන් සාමාන්‍යයෙන් මියුසික් ෂෝ එකකට ගියාම මගේ ලංගලයම සිතේ මල් කලමලම කියද්දිම කල්යාණී උපනයසොත් කියනවා. එතකොට අහන් ඉන්න අලුත් සෙට් එකට මම කියන මෙන්න මෙහෙමයි ඉස්සර ආදරේ තිබ්බේ. හරි. දැන් සිඹිනවා කිව්වට ඉස්සර කල්යාණී ඔබ නෑසු කතාවක් කියන්න කියලා තමයි කිව්වේ. කොහොමද එන්න ප්‍රතිචාර දෙයි? ඒ වගේ ගීතයකට ගියාම. අන්න ඒක තමයි මම කියන්නේ. දැන් හැමෝම අපි හිතනවානේ ඉස්සර ගීතම ඔව් ඒක ඉස්සර ගීත මාරම එකක් තමයි. ඒව මාරයි. හැබැයි දැන් කාලේ එහෙම ගීත සමහරවල් ලියවෙන්නේ නැහැ. හැබැයි අපිට ලියවෙන්නේ නැහැ කියලා අපි මියුසික් අතාරින්න බෑනේ අපිට. අපිට ඒ ගීතත් අරගෙන ඒවත් මේ වර්තමානයට ගෙනල්ලා ඒවත් රැකගෙන අපේ ජෙනරේෂන් එකටත් යන්න වෙනවා. මොකද අපෙන් ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගිය අරිසලත් ඉන්නවා. හරි විශේෂම රවි එහෙම අපේ මගේ සගයා එයාගේ සින්දු අපිට ඒවත් අතාරින්න බෑනේ. අපිට ඒකත් ඕනේ මේකත් ඕනේ. ඒ නිසා මම කියන්නේ අරයි කල්යාණී උපනයසෝගේ ගීත අපි ප්‍රේක්ෂකාගාරයට යවද්දි මාර ප්‍රතිචාරයක් තියෙන්නේ. ඒ නිසා මම නම් පෞද්ගලිකව කැමති ඒ වගේ රචනා ගීත රචනා අපිට ලැබෙනවා නම් මං හිතන්නේ ලංකාවේ මිනිස්සු ආසයි වහන්න. බඩුනේ රහට ලස්සනට ලියන අයට බැරතු ඇත නෑ අනේ ඔව් මං කියන්නේ මේව නෑ එන්නේ ඇත්තටම දුන්නොත් නම් අනිවාර්යෙන් අපි කියනවා මං කියන්නේ එහෙම නිර් ලිය වෙන්නේ නෑ එක්කෝ අපි කියන්නේ නෑ ඒගොල්ලන් ලියන්න කියලා අයෝ මේ කතාවට ඔයත් සම්බන්ධ වෙන්න ඕනේ අපිත් නව නිර්මාණ බලාපොරොත්තු එකක් ඉන්න ඕගොල්ලන්ගේ නැත්තම් මේ සින්දු විතරක් ඉතුරු වෙනවා අලුත් සින්දු කියන අය සමහරවිට මේක ඇතෑරියොත් එහෙම පරණ අයත් නෑ අලුත් අයත් නෑ ඒ නිසා මම යෝජනා කරන්නේ අපි අලුත් පරපුරය හරි හැටියට අපි ඒවත් රැකගෙන අලුත් දෙවලුත් එක්ක මික්ස් කරගෙන අපේ හැඩේ තියාගෙන යන් කියලා. ඉතින් මේ සින්දු එහෙම. මේ සුබ පණිවිඩයම මම දැනේ. නෑ මොකද මට මේ දැන් මේකට මම මාරාසයි. හැබැයි අපේ සෙට් එක අපි හදලා තියෙන සින්දු දැන් මේ අලුත් ජෙනරේෂන් නේ. ඒකත් එපේ. ඒ වෙනතු කොහොමද යන්නේ අපි ලයින් එක. ඔව් මේ සින්දු කියන්නේ අමන්ද්‍ය උත්පලී සමග මම අනංගිට අද සහභාගීගෙන කියන්නේ රජිනට ඇන්දා සින්දු ආගේ හිට් එකක් මම. ඉතින් එයයි මමයි තමයි මේ මෙලඩි එක ඔක්කොම හැදුවේ මම.
මේකට මට සපෝට් එක දුන්න කුසල තමයි මේක ලියුවේ. එතකොට හේ සංක ඔයගේ කීප දෙනෙක් මට උදව් කරා මේ වැඩේට. ඉතින් අද පළවෙනි වතාවට මේක ලයිව් කියන්නේ ළඟින් ඉතිරියා නම් හොඳයි. අහලා බලමු. අපි අකුඩියක් ගහමු නේද? Thank you. අන්න බලන්න යෝජනාව අලුත් දේවල් පටන් ගන්නකොට වැඩිදි પરම්පරාව ආශිර්වාද කරනවා. පොඩි ගාලා ආශිර්වාද දීලා වැඩේ. වාගේ කරන්න ඕන වස්තු ජාතික වස්තු මේ ගොල්ලෝ ඇත්තට අවුරුදු ලස්සන පැත්තේ පොඩි මේ වෙන පැත්තක අඩුවක් තිබුණාට ඉතින් ටැලන්ට් එක හැකියාව අතින් මාරු කරනවා මේගොල්ලෝ ඉන්නවා. හරි. උදේ සිසිල්දු බලමු. කියමු. ගම්මානේ නැකතට ආයු වඩා සිහින ඇවිත් නෑ ගම් යාළු නැකතට පාළු මක අවුරුදු ළඟවුණා එළබදු තාම දන්නේ නෑ අපි යාළු එබෙනාරන් හිරු බලන සොඳුරි පින්වත සුබනා පැහැසර අරු නැල්ලේ සිත් මල පිම්පෙනා ඉදින නිලා ඉදිලා පිපිලා ඉතිරි නම්මානේ ඉතින මිලා ඉතිලා හැපිලා ඉනාවේ ඉරුවේ මිලා පිපිලා ඉතිරි කම්මානේ ද කීරාවේ දැහැනේ සුකුමල නෙරියේ සැඟවී ඉන්නම් උණුහුම් මල්යයි නොදොඩාතු වග පීදි සිනහා තලනා තාලේ නොබලා ඉන්නේ කොහොමද සුබ නැකතේ එබෙනාරන් කිරු බලන සොඳුරි පින්වත සුබනා පැහැසර අරු නැල්ලේ සිත් මල දිලෙනා ඉදිනමිලා ඉදිලා හැපිලා හිනාවේ ඉරුවෙමිලා පිපිලා ඉතිරි නම්මානේ ඉදිනමිලා ඉදිලා හැපිලා හිනාවේ ඉරුවෙමිලා පිපිලා ඉතිරි නම්මානේ තන තන ජීවිතය ඇතුලේ මගේ මේ මේ මත් එක්ක නිවේදිකා වැටියට ගොඩක් අවස්ථාවලදී ළඟින්දලා බේරගෙන තියෙන්නේ වලට වැට කෙලවලට වටලා තියෙන්නේ මේ සහෝදරියම තමයි. හැබැයි මම ඉතිහාසයේ පළින් වතාවට දැක්කේ තේජාන්ට හැඩට නටන්න පුළුවන්. මම ජැන්ඩියට මැන්ඩියට ඉන්න පුළුවන් මම මෙයාගෙන් ඇහුවා මම පුංචි කාලේ ඉඳන්ම නටන්නේ. මට හිතුණා මේකට හැම වෙලාවෙම මම පිටින් නඩපු ගත්තිනේ මේක. මේක තමයි මට හිතුණා. දැන් නැටිලක් නඩලා. ඔව් මේකේ නටුම කියලා. නෑ අදට මේ පොඩි දෙයක්. හොඳ හොඳ දෙකින්. ඔව් නෑ මගේ හොඳට නටනවා කියලා. සින්දුව ලස්සනයිද කියන්නේ. ඇත්තටම ලස්සනයි. නැත්නම් අපි නටනවා. Thank you. මේක තමයි මට ආගන්න ඕන උනේ. ඇත්තටම නටලා තියෙනවා. ඔව්. මේ ඉස්කෝලේ නම් පන්තියේ නටනවා කියලා පන්තියෙන් එළියට ඊළඟට ගමන් නැගත්තා. ඒ නැතිල ගන්නේ අපි කතා කරේ. මේක තමයි ඉතින් මම. හැබැයි අපිත් එක හරි හරියට නැටුවා. ආ ඔව් මාත් නැටුවේ. ඔව්. දැන් මේකට වීඩියෝ එකක් කරන්න ඕනේ. ඕකම දාතේ. අන්ත එක බලන්න. දැන් ඒකත් එක්ක ආපු නැටුම. දැන් මේකට හරියන්නේ නැහැ නේ වෙන නැටුම. ඒ ඒ ඇතුලින් ඉල්ලන එක. ඒ ඇතුලේ තියෙන රිද්මය ඒපා වැඩි සාර්ථකව කරලා තියෙනවා. ඔව් නෑ මේ දෙක ස්ටේජ් එකේ කිව්වා. කොල්ල නටන්නෙත් ඉතින්. ඔව්. ඔව් කැන්ඩියා.
නිර්වණි අකර මේ මං හිතන් ලස්සන මතක තියෙනවා වේදිකාව ඇති තින් හොඳට නටලා තියෙනවනේ නේද? ඔව් මේ අපි වේදිකාවේ නාට්‍යවල එහෙම තියෙනවනේ ඉතින් අපිට එක එක නේද අයියේ ඒ නැටුම් අවස්ථා තියෙනවා එතකොට නටනවා මං අර කිව්වේ විහිළුවට වගේ පන්තියෙන් එළියට දාලා තියෙන ඒක ඇත්ත ඒ වෙන නැටිලේ දඟ කරලා අන්තේ බාන්නේ එතන කොච්චර වෙනස්ද 30ක් 40ක් වාඩිලෙදී අපි තනියෙන් පුටි වාඩිලෙන්නොට තනියෙන් බංකුවට වාඩිලෙන්නවා කියලා කියන්නේ කොච්චර උසස්ද නම් ඊට පොඩි යෝජනා කරන්නද මම අයියෝ වයසට කරන වැඩද නෑ නෑ එහෙම කඩේ නෑ ඊට පොඩි යෝජනාවක් කරන්නද කියලා ඒක බය වුණා යෝජනා කරා දැන් මම නිවේදන කටයුතුත් හොඳට කරනවා නටන එකත් දැන් අද අපි දැක්කනේ හොඳට කරනවානේ මම යෝජනා කරන නටනට නිවේදන කරන්න පුළුවන් නම් අන්න මාර තැනකට එයි එන රූපවාහිනිය බැරි වෙයි නේද ආශ්චර්යයක් වෙයි හරි මේ මේ මොකද අපි ඊළඟට මේ ගීතේ බොහොම ස්තුතියි අපි ඊළඟට හොඳටම නටපු එක්කෙනාට සින්දුවක් කියන්න එන්න සුදු එන්න සුදු ලස්සන සින්දුවක් කියන්න ආදර සුළඟ වැදි යස ඔලු පිපිලා නිල ජලේ ආහා නිල ජලේ අවුරුදු පැදුර මේ සාමාන්‍යයෙන් ඉතින් ඔය නෑදෑකම් ගැන කතා කරද්දී අපිට මේ මේ අපේ ඇතුළත විතරක් නෙමෙයිනේ ජාත්‍යන්තර නෑදෑකනොත් ඉතිහාසෙ ඉඳලා අපේ කවි එක්කම තියෙනවානේ.
අලින්දේ ඔලින්ද තිබෙන්නේ කොයි කොයි දේසේ ඔලින්ද තිබෙන්නේ බංගලි දේසේ අයෝමි නිකන් දැන් ඔයාගේ ඔයාගේ ගීතේට අපි නිකන් ඕන පූර්ණ අරගෙන ඉන්නේ රයිටම් ඕදික තන්තෙන් වගේ වැඩ තියෙනවා ඒ ක්‍රීඩාවට එහෙම කොහොමද ඔයාගේ තියෙන සම්බන්ධකම් මම මේ කියන්නේ ක්‍රිකට් නෙමෙයි හරි දැන් ගම අවුරුදු 20ක් කියමු දෙයිද දාට සින්දු කියන්න යනවා විතරද පීටී විතරද නැත්තම් කරන්නේ නෑ ඇත්තට මං එහෙම උකුත්ම කළා නෑ ආ මං එහෙම ආස නැහැ මම ප්‍රොබ්ලම් පීටීවත් කරන්න බැරිද මං ඇත්තට මේ වගේ දේවල් වලට මම ඉච්චර කැමති කෙනෙක් නෙමෙයි කරලා තියෙනවා නමුත් අර මම සංගීතය තමයි ගොඩක් කැමති හැබැයි මම සාමාන්‍ය පෙළ වෙනකම් කරේ නර්තන විෂය ඊට පස්සේ තමයි මම සංගීතය ටික ටික දැන් හදාගෙන යන්නේ ඒකෙම තමයි ඩයිව ඉතින් අපි එක එක තැඟල්ට ගේනවනේ ඉතින් මම හිතපුවත් නැති රැකියාවක් කරනවා දැන් හීනයක් කවදාවත් මගේ හිතකවත් තිබ්බේ නැති දෙයක් දැන් ඒවට ගොඩක් ආදරේ සමහර කර මගේ පුද්ගලික දේවල් පවා කැප කළා මම මගේ වෘත්තිය වෙනුවෙන් මම දැන් ඒ වෙනුවෙන්ම ජීවත් වෙන කෙනෙක් ඉතින් එහෙම තමයි ඉතින් සර්විස් එක කීයද දැන් 15 ඉවරයි ඊයේ කර දස්සන් කළා මට ඉන්න පුළුවන් 55 වෙනක හා දැන් කියන කියලා අහන්න බැහැ දෙකයි වැඩි කරන්නේ නැහැ දුක් දෙක තව අවුරුදු දෙකයි ඉන්ක්‍රිමන්ට් එකක් ගන්න දෙයි බ්‍රේකයි එහෙම නැහැ ඉතින් අර දැන් මට මේ හැමදේම ලැබුණේ මගේ වෘත්තිය නිසා ඉතින් සහ ඒකේ ලොකු වටිනාකමක් මට තියෙනවා මම අදටත් ගෞරවාන්විත ගමනක් ඇවිල්ලා තියෙනවා මොකද මගේ වෘත්තියත් එක්කම යන නිසා මම රැල්ලට හවු වෙන්න කැමති කෙනෙක් නෙමෙයි මොකද මට මගේ රැකියාවෙන් ලැබුණා ලොකු අත්දැකීම් විනයක්. ඉතින් ඒ නිසා මම අදටත් මම තෝර බේරගෙන වැඩසටහන් වලට යන්නේ විශේෂයෙන් ජාතික රූපහානිය මට මගේ රැකියාව වගේම මට ලස්සන තෝතැන්නක් වුණා මාව එළියට එන්න. ඉතින් මම හොඳ සුන්දර ජීවිතයක් ගෙවනවා මේ වෙද්දි. තෝර බේරගෙන හොඳ දේවල් තෝරගන්න. ආයේ බේරගන්න වෙන කෙනෙක් ඕනේ නැහැ. Tamanටම පුළුවන් ලස්සන ගමනක් යන්න. පරිස්සමට යන්න. කලාවේදී ගොඩක් දේවල් හම්බෙන්නේ හවුන්ට නෙමෙයි ඉබ්බොන්ට කියලා කියනවා. හෙමින් යන කට්ටියට. මම ඒකට හරි කැමතියි මං හෙමින් ගමනට. මේ ඉබ්බ ගොඩක් තමයි අද මෙතන ඉන්නේ. මේ ඔක්කොම ඉබ්බ තමයි. දැන් උදේශාල කොටතර කවුද? අවුරුදු 15ක්. එයාත් 15ක්. මේ හොඳම ඉබ්බෙක්. මේ තාම ඉන්නේ ඒකනේ අපිට පේන්නේ. ඉබ්බෙන් අවශ්‍යත් වැඩි නේ. ආව්. නේ. දැන් මාර වැඩක් කරේ ඔයගොල්ලෝ. දැන් ගමේහත් යන්න බෑ ඉබ්බ ඉබ්බ කියලා. දැන් ගැවුවත් තියෙනවා. වගේම බාර ගන්න. හරි. එහෙනම් බංගලි වලුර ගේමුද අපි? බංගලි වලුර. කියමු ලස්සන ගීතයක් අවුරුදු කාලෙට ගැලපෙන අපේ වැඩසටහනටත් අද ගැලපෙන. ලස්සන ගීතයක් බංගලි වලුර ගෙන එන්නයි පොරොන්දු වෙන්නේ. රටේ දාගෙන ඉන්නේ තේනේ. මේක නම් බංගලි වලල්ලක් නෙවෙයි. හරි. බංගලි වලලු ගෙන එන්නයි පොරොන්දුව දුහුලෙන් සාරි ගෙන එන්නයි පොරොන්දුව රන් මිනි මාල පළඳන්නයි පොරොන්දුව
අවුරුදු පැදුර රත්ති සමග ගත වෙන වෙලාවේ දැන් ඉතින් ඕනම දෙයක නිමාවක් තියෙන්න ඕනේ කෙලවරක් තියෙන්න ඕනේ ඕනවට වඩා ඕනෙම නැහැ හරි නිමාවක් කියලා කිව්වම මේකේ කොහොමත් අර්ථ දෙකක් තියෙනවා නේ ලස්සන නිමාවක් හොඳ පෙනුමක් ඒ එහෙම හොඳ පෙනුමක් ඇති ලස්සන නිමාවක් අරගෙන ඉන්න සූදානම් වෙන වෙලාවේ විශේෂයෙන් කියන්න ඕනේ අපේ වැඩේට ඇවිල්ලා වැඩේ ලස්සන කරලා දුන්න බොහොම ස්තුතියි බොහොම ස්තුතියි හරි කලාකරුවන් හැටියට ඔව් කියන කලාකරුවන් හැටියට අර කිව්වාගේ මෙතනින් හදවතින් මේ කටයුතු තමන්ගේ වැඩක් කියලා හිතාගෙන මේක ලස්සන කරන්න දුන්න දායකත්වයට බොහොම ස්තුතියි. අලුත් අවුරුද්දේ අපේ ආරාධනෙන් අපේ තැනට ඇවිල්ලා හිස් අතින් යවන්න පුළුවන් අපිට නේ. හරි. එහෙනම් ඉතින් මේ අවුරුද්දම බොහොම සරුසාර කරන රත්ති කිරිසාරය තමයි අපි බෙදා හදා දෙන්න සූදානමින් ඉන්නේ. මෙන්න රත්ති වෙතින් වටිනා තැගි පාර්සලයක් අද අපේ ගෙදරට ආපු හැමෝටම තියෙනවා. එහෙනම් ඉතින් අලුත් අවුරුද්දේ හැමෝටම ස්තුති thank you ප්‍රති කැගි පාසලේ මම මේ පැත්තට දෙන්න මේ අවුරුද්දම කිරියෙන් ඉතිරෙන්න ඕනේ මේ අපි එහෙමන කමරත් කියන්නේ කිරියෙන් පැණින් ඉතිරෙන්න එනවන්න කිරියෙන් ඉතිරෙන්න ප්‍රති කිරි බෙද හදාගෙන අපි එනම් වැඩසටහන හමාර කරමු කාගෙත් මේ දවස්වල මුවගම තියෙන ගීතයත් එක්ක අපි වැඩසටහන හමාර කරන්න සූදානම් වෙන ඉෂකය කට්ටිය අන්තිම මොහොතක් ලස්සන කරයි කියලා මට හිතෙනවා මේක සමූහ ගායනාවක් බවට පත් වෙනවා සහ අපේ වාදක මණ්ඩලය හැම දිනාටම ස්තුතිය නැවත වතාවක් අද මේ කටයුතු පිළිසෙට තිලිනැතුළු ලස්සන සංගීතයක් අපිට තිලින කලාවට තිලිනැතුළු කණ්ඩායමට ස්තුතියි හරි එහෙනම් නැගිටිමු කට්ටියම ප්‍රියමිතුරුනි ඔබ හැම දිනාටම අපි නැවත වතාවක් ප්‍රාර්ථනා කරනවා ලැබුව අලුත් අවුරුද්ද සිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කලාකරුවෝ හැම දිනාගේම ප්‍රාර්ථනය ප්‍රේක්ෂකවට එහෙමමයි හරි
තයි දෙගුරුන් හට මුලත් තතයි අපුන් කතයි සුබන කතයි දෙගුරුන් හට මුලත් තතයි ලැබුවලු තවුරුද්දේ කිරි දිනයි අපට සතයි ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වරෙල්ලා වැල්ල පති මුරන් නොචිල්ලා Thank you.